ද විස්වාමින් වහන්සටම වෙලාවේ මුළු හදවතින්ම ප්‍රශංසා කරන්න යනවා. උන්වහන්සගේ අභිමුකය තුළ උන්වහන්සගේ පාද පාමුළු තුළ අපි පවුලක් විදියට එක මුතුව ස්වාමින් වහන්සේ තුළ නමස්කාරයෙන් යුක්තව උන්වහන්සගේ අභිමුකයට මුළු සභාව අපි ඇතුල්ලෙමු. අපි පසු දැවිල්ලේ අපි නාසිටිකේමු. ස්වාමිනී, ඔබ කල්වාරි කුරුසියේ ජීවිතේ පූජා කළේ මගේ පාපය නිසයි, මගේ වරද නිසයි, මගේ අයිතිකම නිසයි, මට සමාදානයේ කිරින දනුවම ඔබහන්සේ පිටට පැමිණුණු නිසා, ඔබහන්සේ දරාගත් නිසා, ඔබහන්සේට ස්තුති, ඔබගේ කුරුසි පූජාවෙන් අපව පවිත්‍ර කළ මැනව කියලා උන්වහන්සේට අපි කියා සිටිමු. මේ ගීතිකාව සමග කල්වාරි රුදු කුරුසේ මුළු සභාව මා සමග කල්වාරි රුදු කුරුසේ ඔබ දුක් විඳේ මා උදෙසා. ඔබ රුධිරය සාලා දිවි පූජා කළේ මට දැක්කු ප්‍රේමෙ නිසයි. ස්වාමිනිය, ඔබ පුරුෂය මැරිලා අපි කෙනෙක් කාව පාපෙන් මුදවා ගන්නට ලෝකයේ ඔබගේ ඉදිරියේ සුදු වස්ත්‍රවලින් ස්වාමින් වහන්සේ පළඳවල සදාතනික ජීවනයේ වෙතට ලෝකය අරගෙන යන්නට ඔබ ජීවිතයේ පුරුෂය පූජා කළ නිසා ඔබහන්සේට ස්තුති කරන අතර ඔබගේ කල්වාරි ලේවලින් අපි කෙනෙක් කාව මේ උදැස්සන පවිත්‍ර කළ නැනව දෙවි ප්‍යානනේ. අත්පාසි දුරු කරවද දුන්නේ මාසිටිනා තැන ඔබ ඉන්නේ. අත්පාසි දුරු කරවද දුන්නේ මාසිටිනා තැන ඔබ ඉන්නේ. මාරිදවිය යුතු පවුදරුවානේ මාහට ජයදී සරද වන්නේ. මාහට ජයදී සරද වන්නේ කල්වාරි රුදු කුරුසේ ඔබ දුක් විඳේ මා කල්වාරි රුදු කුරුසේ ඔබ දුක් විඳේ මා උදෙසා. ඔබ රුධිරය සලා දිවි පූජා කළේ මට දැක්කු ප්‍රේම නිසයි. මට දැක්කු ප්‍රේමෙ නිසයි. වංශර සුදි වේවා. හාලෙලුයා. ඔබ පවිත්‍ර කළ මැනව දෙවි පියාණනි, ඔබගේ කල්වාරි ලේවලින් අපිව සෝදලා, අපිව නැවුම් කරලා උපහන්සගේ රුධිරේ බලයෙන් අප පවිත්‍ර කළ මැනව මුළු සභාව අපි එක්කිනෙකා ඔබට නමස්කාර කරන මේ ජනතාව උපහන්සේ පවිත්‍ර කළ මැනව ඔබගේ ලේවලින් සේදුව මැනව උපහන්සේට ප්‍රශංසා වේවා, ඔබට මහිමය වේවා, ඔබට ගෞරව වේවා. හලලුයා හලලුයා. ප්‍රශංසා වේවා ස්වාමිනේ. අපිව පවිත්‍ර කළ මැනව යේසු වහන්සේගේ උතුම් බලවන්ත නාමයෙන් ආමෙන්. ඔබලා කීදෙනෙක් මේ උදෑසන ප්‍රීතියෙන්ද අපි නමස්කාර කරන දෙවියන් වහන්සේ, ආසුපුලෝ නව දෙවියන් වහන්සේ, අපි නමස්කාර කරන ස්වාමින් වහන්සේ මැටි රූපයක් ගල් පිළිමයක්වත් නොවේ. අපි ප්‍රීතියෙන් ස්වාමින් වහන්සේගේ අභිමුඛේ නමස්කාරයෙන් යුක්තව අපි ගායනා කරමු. බය වෙන්න එපා, කැළඹෙන්න එපා. අපි දෙවිඳුන් අප සමගයි. ආමෙන්. ආමෙන් කියන්න. හලලුයා. ප්‍රශංසාවෙන් මුළු සභාව මා සමග. හලලුයා. ඉතා ප්‍රීතිමත් මේ උදැස්සන
ඔබ ඔබේ නිවස ඉඳගෙන ඔබේ කාර්යාලය ඉඳගෙන ඔබේ ඇඳේ සිටගෙන ඔබ ශාලේ වාඩි වෙලා සිටගෙන ඔබ ස්වාමින් වහන්සේ මුළු උත්සාහයෙන් යුක්තව මා සමග ප්‍රසන්නවෙන් ආමෙන් හලෙලූයා Wonderful morning today. Hallelujah. We worship Jesus with bottom of the heart. Amen. Because you are the Almighty God. Hallelujah. You are not the statue. You are not the any drawing. Because you are the living God. Yesterday, today, and forever living Master. Please join with us and press and worship to and enjoy with you. Joyful to worship to God. Amen. Amen. Fire wind epa, calamend epa, appe devindun appa samagai. Jala madi indiyat, gini madi indiyat, appe devindun appa samagai. Now what do Fire wind epa, calamend epa, appe devindun appa samagai. Jala madi indiyat, gini madi indiyat, appe devindun appa samagai. Metti rupaya, kalpilli maya, nove appe devindun. Makke jeevite, vedu vasana, jeevamana rajinun. Paya vette pa. Paya vinda vipa, kalam vinda vipa, appe devindun appa samagai. Jala madi indiyat, gini madi indiyat, appe devindun appa samagai. Adu valin nove, kata valin nove, aswayange palayan nove. Mata jaya gena dinna, hake devinduge, palawa tastayamai. Adu valin nove. Everybody's. Everybody joyful with your present worship to God. You are our God. Amen. Hake devinduke palavata sayamai. Paya venna epa, kalam venna epa, appe devindu napa samagai. Jala madin giyat, gini madin giyat, appe devindu napa samagai. Bale bale. Bale bale, vismu kapali, Jesus ke, levala levala. Bale bale, vismu kapali, Jesus ke, anagi levala. Bale. Bale bale, vismu kapali, Jesus ke, levala levala. Jesus ke naam in Jesus ke naam in Jesus ke naam in apat jayati me hallelujah Jesus ke naam in Jesus ke naam in yaatra bala duruve Jesus ke kriya ketra prabalad Jesus ke Jesus ke naam in Jesus ke naam in apat jayati me bale bale vismu kapali Jesus ke levalin levala bale bale vismu kapali Jesus ke anagi leval kalvariyata giya Nisa, ma Nisa, Jesus ma Nisa, Calvary at the Gia, ma Nisa, ma Gitaya Kewa, ma Lag Paura Samadhi Buna, Jesus Yaladagin, Matasana Yaduna, ma Lag Paura Samadhi Buna, Jesus Yaladagin, Atasana Yaduna, Bale, Bale, Vismuka Bale, Jesus ke, Levala, Levala, Bale, Bale, Vismuka Bale, Jesus ke, Anagi, Levala. So
ස්වාමිනේ ඔබට ස්තුති කරන අතර මේ ප්‍රශංසා নমස්කාර කාලයෙන් ඔබ වහන්සේ ගෞරවයට මහිමයට ඔබ වහන්සේ පැසසීමට ලක් වෙන අතර සුදාත්මෙනි අපි වහන්සේට ඇරියුම් කරනවා හැමදෙයියා ඔබ වහන්සේට අපේ ජීවිත මැදයට අපේ කෙනකව මැදයට අපේ සබාව මැදයට පැමිණෙන පිණිස සුදාත්මෙනි අපි වහන්සේට මේ වෙලාවේ මුළු හදවතින්ම ආරාධනා කරනවා අපි දැප්තසවල මුළු සබාව දනින් ඉඳගෙන ඉන්න තැන සිටගෙන ස්වාමින් වහන්සේගේ අභිමුඛේ සුදාත්මන වහන්සේට ඇරියුම් කරන්න මේ වෙලාවේ වහන්සේ අපි මුකේට පැමිණෙන්න කියලා හැලෙලූයා ප්‍රේස් ලෝඩ් හැලෙලූයා බලා සසසාරේ වත් සුදාත් දෙවිඳුනි වඩින්න මාසිත තුලට වරම් දෙනු මැන ඔබව නමදින්න ප්‍රියාලාලා සම්බර බලා ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා මේ සුදු නිරාහාර දවසේ දෙවියන් වහන්සේගේ පාද පාමුලට ඔබටත් මටත් බ්‍රහස්පතින්දා දවසේ සජීවීව ඔබටයි මටයි මුණ ගැහෙන්න නොලැබුණත් දෙවියන් වහන්සේගේ පාද පාමුල ඔබටයි මටයි රැස්වෙන්න ලැබුණු කරුණාව නිසා මම දෙවියන් වහන්සේට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මේ කාලය තුල නිවස්වල ඉඳගෙන පෙර දිනවලටත් වඩා ඔබට දෙවියන් වහන්සේගේ අභිමුඛයට ළඟා වෙන්නට දෙවියන් වහන්සේ දී තිබෙන කරුණාව ගැන අපි විශේෂ කොට මේ කාලේ කළ යුතු ඉතා වැදගත් දේ තමයි ඇවිත් ඔබ නිවේ හැනහිල්ලේ නිදහසේ දෙවියන් වහන්සේගේ පාද පාමුල ඉන්න අතරේ දෙවියන් වහන්සේගේ වචනය කියවමින් එය මෙනෙහි කරමින්
ඒ ස්වාමින් වහන්සගේ පාද පාමුල ක්‍රියාවට නැන්විය යුතු හොඳ කාල පරිච්ඡේදයක්. මේ නිවාඩු කාලය තුළ මේ ලෝකයේම ඇඳිරි නීතියට පත්වලා තිබෙන මේ යුගය තුළ කිතුණු ඔබගෙත් මගෙත් ප්‍රධාන වගකීම් තුනක් තිබෙනවා. එක වගකීමක් තමයි අවිත් ඔබට ස්වාමින් වහන්සේට යාශා කරන්න. උන්වහන්සේගේ පාද පාමුලේ විනාශ වෙන ලෝකයා උදෙසා හඬා වැළපෙන්න. මොකද ස්වාමින් වහන්සේ පමණයි ඔබටයි මටයි උත්තරයක් වෙන්නට යන්නේ. උන්වහන්සේට පමණයි ඔබටයි මටයි උත්තර දෙනිය හැක්කේ. දෙවෙනි කාරණය තමයි මේ කාල පරිච්ඡේදය තුළ ඔබ නිෂ්කලංකව ස්වාමින් වහන්සේගේ වචනය කියවා වචනය අධ්‍යයනය කරමින් වචනය මෙනෙහි කරන්න. ශුද්ධ බයිබලයේ අරගෙන පිළිවෙලකට කියවන්න පටන් ගන්න. පොතකුත් අරගෙන පෑනකුත් අරගෙන නිවේ හැනහිල්ලේ වාඩි වෙලා ඔබට පුළුවන් දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරන්න, කියවන්න. ඒ වගේම එහි තිබෙන නොතේරෙන කොටස් වලට ඔබට ඉලිගහ ගන්න. ඒ වගේම ඔබගේ සභාපාලකවරයාව ආමන්ත්‍රණය කරලා ඔහුගෙන් අහන්න මේ බයිබල් පරිච්ඡේදයේ පිළිබඳව තිබෙන නොතේරණ තැන්. තුන්වෙනි කාරණාව තමයි ඔබට හොඳ අවස්ථාවක් ලැබිලා තිබෙනවා ඔබගේ පවුල සමග කාලය ගත කරන්න. පවුල සමග කාලය ගත කරමින් පවුල සමග ස්වාමින් වහන්සේගේ අභිමුඛේ ඉතා ප්‍රීතියේ ඔබ ස්වාමින් වහන්සේගේ මෙහෙකිරීම, ඒ වගේම රාත්‍රී භෝජනයේ පවුලක් ලෙස ගැනීම, ඒ වගේම තමයි පවුලක් විදියට ස්වාමින් වහන්සේට ගායනා කිරීම, පවුලක් විදියට උන්වහන්සේගේ වචනය එකට වාඩි වෙලා අහන එක. මම ඔබට යෝජනාවක් කරනවා මේ නිරාහාර කාලය තුළ ඔබ අන්තර්ජාලයේ පණිවිඩ තනි තනියම අහන්න එපා. ඔබ පවුලේ අය ඔක්කොම එකට එකතු වෙලා ෆෝන් එක ඔන් කරගෙන, එහෙම නැත්නම් අන්තර්ජාලයේ කම්පියුටරේ ඔන් කරගෙන, නැත්නම් ටීවී එකට ඔබගේ YouTube channel එක සෙට් කරගෙන මුළු පවුලම වාඩි වෙලා බයිබල් තියාගෙන ඒ වගේම තේ කෝප්පෙකුත් ළඟට අරගෙන ඔබට තේකක් බිබී දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරන්නට, උන්වහන්සේගේ වචනේ ඉගෙන ගන්නට, අහුම්කම් දෙන්නට හොඳ අවස්ථාවක් තිබෙනවා. ඉතින් ඒ වගේම අද දවසේ මම ඔබ සමග කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එළිදරව් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 6 වෙනි පදය දක්වා. ඒ පද තුල ඔබට සමහර වෙලාවට ඔබට තනියම කියවලා තේරුම් ගන්නට බැරි ගැඹුරු සත්‍යතාවයක් තිබෙනවා. ස්ත්‍රිය හා මහා සර්පයා කියන මේ කතාව. මේ ස්ත්‍රිය සහ මහා සර්පයා කියන විට ඔබේ ඔළුවට එකපාරටම යන්නේ කාන්තාවක් සහ නයෙක්, එහෙම නැත්නම් පෙනේ පුප්පන් ඉන්න සර්පයෙක් ගැන. නමුත් පළවෙනිම ඔබගේ මනසින් අයින් කර ගන්නට ඕනේ මෙතන මේ කතා කරන්නේ ස්ත්‍රියක් ගැන නොවේ, මෙතන මේ කතා කරන්නේ සර්පයෙක් ගැන නොවේ. එතකොට මගේ මාතෘකාව ස්ත්‍රිය හා මහා සර්පයා කියන මේ බයිබලයේ සඳහන් වෙලා තියෙන මාතෘකාවට මම අර්ථකථනයක්, එහෙම නැත්නම් මෙහි මේ වක්‍රෝත්යෙන් ව්‍යංගර්ථයෙන් ගැටපද විවරණයෙන් අපිට මේ සංගවලා තිබෙන සත්‍යතාවය ඔබට තේරෙන භාෂාවෙන් කියන්නම්. ස්ත්‍රිය කියලා කියන්නේ මෙතන සබහව. ස්ත්‍රිය කියලා කියන්නේ සබහව. ඒ වගේම මේකට අනු අර්ථයක් ගත්තොත් මේ ස්ත්‍රිය කියන එක අපිට මේ පරිච්ඡේදයේ තුල මරියතුමියටත් සංකේතයක් කරන්නට පුළුවන්. එතකොට නමුත් ප්‍රධානම දේ තමයි ඇවිල්ලා මේ ස්ත්‍රිය කියන්නේ සබහව. මොකද දෙවියන් වහන්සේ සබහවට ආමන්ත්‍රණය කළේ ඇවිල්ලා මගේ මනාලිය, මගේ බහර්යාව, මගේ කාන්තාව. එතකොට මෙතන මේ ස්ත්‍රිය කියලා කියන්නේ සබහවට. එතකොට මහසර්පයා මේ සර්පයා කියලා මෙතනින් අදහස් කරන්නේ සර්පයෙක් නෙමේ යක්ෂයා. එතකොට අපි මාතෘකාවක් දාගන්නවා සබහව සහ සාතන්. මොකද්ද සබහව සහ සාතන්? එතකොට මේ දිනවල ඔබට පෙනී යන දේ තමයි ඇවිල්ලා සබහව සහ සාතන් අතර මහත් ආත්මික අරගලයක් තිබෙනවා, මහත් ආත්මික ගස්සනයක් තිබෙනවා. එතකොට මේ දිනවල අපි මූණ දෙමින් සිටින මේ අර්බුදකාරී වාතාවරණය මුළු ලෝකේ පුරාම මේ ව්‍යාප්තෙමින් යන COVID-19 නැත්තන් මේ කොරෝනා වසංගතය ගැන ඔබට බයිබලයේ තුල ඇත්තා වූ
ගැඹුරු අර්ථකථනයන් කීපයක් මම ගේන්නට කැමති. එතකොට අපි එළිදරව් පොතේ 16 පරිච්ඡේදයට පොඩ්ඩක් ගියොත් ඒ 16 පරිච්ඡේදයේ තියෙනවා ඒ උදහස්සේ වාජන වැගිරීම සහ එහි ඵල. ඒ උදහසේ වාජන වැගිරීම සහ ඵල. දෙවියන් වහන්සේ මේ ලෝකයට හත්විදියකින් අන්තිම කාලේ එතුමාගේ උදහස උන්වහන්සේ නිකුත් කරනවා. ඒ නිකුත් කරන එක්තරා උදහසක් ඇවිල්ලා ඇත වශයෙන්ම මේ මහා වසංගත. එතකොට මේ මහා උවදුරු මේ මහා රෝගකාරී තත්ත්වයන් දැන් ලිද්‍රෝපති 15 පරිච්ඡේදෙ කතා කරනවා. උදහසේ වාජන සත, උදහසේ වාජන සත පියවරෙන් පියවර පියවරෙන් පියවර පියවරෙන් පියවර අන්තිම කාලේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ උදහස උන්වහන්සේගේ අප්‍රසන්න භාවය උන්වහන්සේ ලෝකයට පෙන්වනු ලබනවා. එතකොට මේ එළිදරව් 17 පරිච්ඡේදයට අපි යනකොට වෛශ්‍යාවක් වූ බබිලෝනිය සහ මුර්ගයා, වෛශ්‍යාවක් වූ බබිලෝනිය සහ මුර්ගයා. එතකොට ඒ උදහස පැමිණෙන්න යන්නේ උන්වහන්සේ මේ උදහස එවන්න යන්නේ වෛශ්‍යාවක් වූ බාබිලෝනිය වෙතට. එතකොට මේ උදහස් හතම එන්න යන්නේ වෛශ්‍යාවක් වූ බාබිලෝනිය වෙතට. එතකොට ඒකත් අපිට තේරෙන්නේ නැහැ මේ උදහස් හතම එවන්නේ එළිදරව් පොතේ 17 පරිච්ඡේදයේ වෛශ්‍යාවක් වූ බාබිලෝනිය වෙතට කියන්නේ මොකද්ද? එතකොට මම මේ පරිච්ඡේදයට ඔබට අර්ථකථනයක් ගේන්නට කැමැතියි. වෛශ්‍යාව කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම නියම, ඒ කියන්නේ නියම ස්වාමි පුරුෂයෙක් නොමැතිව, එක ස්වාමි පුරුෂයෙක් නොමැතිව සිටින කාන්තාවකට. එතකොට ඔන්න ඒකට අපි අර්ථයක් ගේන්න යනවා. වෛශ්‍යාවක් කියලා කියන්නේ එක ස්වාමියෙකුට අයිති නොවූ කාන්තාවක්, එක් බිරිඳක්, භාර්යාවක්, ස්ත්‍රියක්. එතකොට බාබිලෝනිය කියලා කියන්නේ එවකට ලෝකේ, ඉතිහාසයේ ලෝකේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට නැත්තම් මුල් යුගයට අපි ගන්නකොට මුල් යුගයේ දෙවියන් වහන්සේ විතරයි මනුෂ්‍යයට හිටියේ. ආදම් සහ ඒවාගෙන් පැවත එන විට ලෝකය ඒ අහිංසක යුගයේ සිට මිනිසා බාබිලෝන් යුගයට එනකම්, බාබිලෝන් රාජ්‍ය ලෝකේ පාලනය කරනකම් මනුෂ්‍යයා නමස්කාර කරේ එකම දෙවියන් වහන්සේට විතරයි. එතකොට බාබිලෝන් රාජ්‍යයේ තමයි මිශ්‍ර දේව වන්දනාව තිබෙන්නේ. දෙවියන් වහන්සේ වෙනුවට උපකල්පන දෙවිවරු සිටින්නේ. එතකොට මිසරය සහ බාබිලෝන් රාජ්‍ය දෙකම එකට යනවා. හරියට නිකන් අයයි මල්ලී වගේ යනවා. එතකොට බාබිලෝනිය තමයි මේ ලෝකෙට දෙවියන් වහන්සේට අමතරව තව තව දෙවිවරු රූප වන්දනා හඳුන්වලා දුන්නේ. තව තවත් නමස්කාර ක්‍රම, නමස්කාර ආගම් හඳුන්වලා දුන්නේ. හැම ආගමකම නිර්මාණය තිබෙන්නේ බාබිලෝන් වලින්. බාබිලෝන් වල තමයි ගණන් කළ නොහැකි තරම් දෙවිවරු සිටියේ. එතකොට දැන් ලෝකයේ ඉතිහාසයේ ගන්න විට ලෝක ඉතිහාසයේ ඉතාලිය, වතිකානු, රෝමය දෙස හැරිලා බලන විට ලෝකයට මිශ්‍ර දේව වන්දනාව බෙදපු මේ රාජ්‍ය ලෙස සලකන්නේ ලෝකයේ මද කන්ට්‍රි එක රෝමය, ඉතාලිය, වතිකානුව. ඒකට බයිබලයේ ඉතිහාසය අපි ඉගෙන ගන්න විට කින් කොන්ස්ටන්ටයින් නෝපල් කින් කොන්ස්ටන්ටයින් නෝපල් කියන රෝම දෙවෙනි අධිරාජ්‍යවාදියා, පළවෙනි අධිරාජ්‍යවාදිය තමයි කින් කොන්ස්ටන්ටයින් නෝපල්ගේ තාත්තා. එයාගෙන් පස්සේ දෙවෙනි අධිරාජ්‍යවාදියා බවට පත් වෙන්නේ කින් කොන්ස්ටන්ටයින් නෝපල්. කින් කොන්ස්ටන්ටයින් නෝපල් අධිරාජ්‍යවාදියා ලෝකය පාලනය තමන්ගේ අතට ගන්න තාක්කල් රෝමය සහ ඉතාලිය සහ වතිකානුව මේගොල්ලොන්ගේ තමයි ලෝකෙට ආගම් නිර්මාණය කර කර නිර්මාණය කර කර බෙදුවේ. එතකොට කින් කොන්ස්ටන්ටයින් නෝපල් රාජ්‍ය පාලනය ලෝකේ අල්ල ගන්න තාක්කල් රෝමය, ඉතාලිය, වතිකානුවේ දෙවියන් වහන්සේගේ නාමය තිබුණේ නැහැ. කින් කොන්ස්ටන්ටයින් නෝපල් යේසුස් වහන්සේව අදහාගත්තට පස්සේ තමයි රෝමෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ප්‍රචාරය කරන්න පටන් ගත්තේ. හොඳේ. එතකොට රෝමය යේසුස් ක්‍රිස්තුස් වහන්සේව හඳුනාගත්තාට පස්සේ, කින් කොන්ස්ටන්ටයින් නෝපල් යේසුස් වහන්සේ පිළිගත්තාට පස්සේ
ඔහු ඇත්ත වශයෙන්ම කුමක්ද කළේ? ඔහු රෝමයේ වතිකානුවේ ඉතාලියේ තිබුණු ඒ දේවස් දේව දේ මේ මොනවාද ඒගොල්ලන්ගේ දේවාල කැඩුවේ නැහැ. ඒගොල්ලන්ගේ දේවාලවල තිබෙන ඒ ස්වરૂප විනාශ කළේ නැහැ. ඒ දේවාලම ඒගොල්ලෝ මොනවාද කළේ? ඒගොල්ලෝ ක්‍රිස්තියානි දේවස්ථාන බවට පත් කළා. ඒක වෙනම දවසක සාකච්ඡා කරන්න ඕන කතාවක්. කෙසේ නමුත් මේ දේවාලවලට හුරු වෙලා හිටපු ජනතාව, මේ දේවාලවලට හුරු වෙලා හිටපු මිනිස්සු, ඒගොල්ලෝ පුරුදුලා හිටිය රූපවලට, පිළිමවලට, චිත්‍රවලට, අඹාගත් කැටයම්වලට ඒගොල්ලොන්ගේ ගණන් කළ නොහැකි තරම් දෙවි දේවතාවුන් ඒගොල්ලොන්ට සිටියා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ දේවාලයට ඇතුල් වුණාම ඒගොල්ලේ දේවාලවල විවිධ හැඩතලයේ දෙවුරු හිටියා. එතකොට දැන් මේ රෝමය කොන්කින් කොන්සටයින් නෝපල් යේසුස් වහන්සේව අදහා ගැනීමත්, ඒ අධිරාජ්‍යවාදී යේසුස් වහන්සේට පැමිණීමත් එක්ක මේ දේවාල කඩන් නැතුව දේවාලවල හිටපු පින්තූරු රූප චිත්‍ර සහ මේ අමල් ලද පිළිම අයින් කරලා ඒ දේවාල දේවස්ථාන බවට පත් කරපු නිසා ඒ දේවාලවලටත් ආවේ අර දෙවිවරු වැඳපු මිනිස්සුම තමයි. ඒගොල්ල දෙවියන් වහන්සේ කවුද කියලා දන්නේ නැතුව තමයි ආවේ. ඉතින් ඒ නිසා ඒගොල්ල දේවාල ඇතුළට ඇතුල් වුණාම ඒගොල්ලන්ගේ මනසේ යේසුස් වහන්සේ පිළිබඳ චිත්‍රයක් නෙමෙයි ගොඩ නැගුණේ. මොකද ඒගොල්ලෝ දැක්කම අර පිළිම තියෙන ස්ථාන, එතැන් වල පිළිම නෑ දැන්. ඒ පිළිම වලට හදලා තිබුණු පූජාසන වල පිළිම නෑ දැන්. ඒගොල්ලොන්ගේ හදවත්වල ලොකු කම්පනයක්, වේදනාවක්, ඒගොල්ලොන්ට දුකක් ඇති වුණා. අන්න ඒ වෙලාවේ කින් කොන්සටයින් නෝපල්ට ඒගොල්ලෝ කැමිලි කරන්න පටන් ගත්තා. අපි දෙවිවරු වඳින්න අපිට පිළිම රූප තිබුණා. අපේ දෙවිවරු අපි කැටයම් කරලා හද හදාගෙන තිබුණා. නමුත් දැන් මේ දේවාලය ඇතුලේ අපිට දෙවියන් වහන්සේ යේසුස් වහන්සේට මොනවාද නමස්කාර කරන්න ක්‍රමයක් නැහැ කියලා. අන්න ඒ වෙලාවේ තමයි කින් කොන්සටයින් නෝපල් එවකට හිටපු රජයේ පූජකුරු එක්ක එකතු වෙලා මේ දේවාලවල නැවත වතාවක් ඒ දේවස්ථාන වලම ඒගොල්ලෝ මේ පිළිම තියපු තැන්වලට යේසුස් වහන්සේගේ ගෝලයන්ගේ පිළිම තියන්නත්, ඒ වගේම අර යේසුස් වහන්සේගේ අම්මගේ රූපය ගෙනල්ලා තියන්නත්, යේසුස් වහන්සේගේ පිළිම අඹන්නත් පටන් ගත්තේ. උන්වහන්සේගේ වචනේ කියනවා රූප සදා නොගන්න, කැපූ පිළිමයක්වත් රූප ස්තම්භයක්වත් සිටුවා නොගන්න. නමස්කාර කරන පිණිස නුඹලාගේ දේශයේ කැටයම් කළ කිසි ගලක් නොතබන්න. මක් නිසාද? මම නුඹලාගේ දෙවිවරු ස්වාමින් වහන්සේ. ආමේන්. බය වෙන්න එපා, ගැළවෙන්න එපා, අපේ දෙවිඳුන් අප සමගයි. ජල මැදින් ගියත්, ගිනි මැදින් ගියත්, අපේ දෙවිඳුන් අප සමගයි. බය වෙන්න එපා, ගැළවෙන්න එපා, අපේ දෙවිඳුන් අප සමගයි. ජල මැදින් ගියත්, ගිනි මැදින් ගියත්, අපේ දෙවිඳුන් අප සමගයි. මැටි රූපයක්, ගල් පිළිමයක් නොවේ අපේ දෙවිඳුන්. මගේ ජීවිතේ වැඩවසනා ජීවමාන රජිදුන්. මැටි රූපයක්, ගල් පිළිමයක් නොවේ අපේ දෙවිඳුන්. මගේ ජීවිතේ වැඩවසනා ජීවමාන. Let's
අන්න එතනින් තමයි ලෝකෙටම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන කතා කරන්න පටන් ගන්න. එතකොට රෝමේ සිටපු හැම තිබුණු හැම දේවාලයකම යේසුස් වහන්සේගේ නාමය පසසන්න පටන් ගත්තා. හැබැයි මේ පැසසීමත් එක්ක ඒ දේවාල ඇතුල් වලට අර දෙවිවරුන්ගේ රූප අයින් වෙලා පිළිම අයින් වෙලා යේසුස් වහන්සේගේ ගෝලයන්ගේ සාන්තුවරුන්ගේ යේසුස් වහන්සේගේ අම්මගේ පිළිම ආවා. ඔන්න ඔය විදියට තමයි නැවත වතාවක් ලෝකේ පුරාම දේවස්ථාන වලට පිළිම එන්නේ, රූප එන්නේ, මේ කැටයම් කරපු වාත්තු පිළිම එන්නේ, මේ අල්තාර එන්නේ. මේ ලංකාවේවත් ලෝකෙක් තියෙන කිසිම දේවස්ථානයක්වත් ඇත්ත වශයෙන්ම බයිබලයේ දේවමාලිගාවේ කියලා තියෙන කන්සෙප්ට් එකට හදලා නැහැ. දැන් දේවමාලිගාව හදනවා නම් හදන්න ඕනේ අතිසුද්ධස්ථානය, සුද්ධස්ථානය සහ පිරිතට මළුව. මේ විදිහට කොටස් තුනකට තමයි හදන්න ඕනේ. අද දේවස්ථාන එකක්වත් ඒ විදිහට හැදිලා නැහැ. අද ඔක්කොම දේවස්ථාන හැදිලා තියෙන්නේ රෝමයේ, වතිකානුවේ, ඉතාලියේ, මිලානෝවල සහ ඒ විතරක් නෙමේ ඒ රෝම අධිරාජ්‍ය පාලනය යටතේ තිබෙන ඒ රෝම දේශයේ, ඉතාලි දේශයේ ඒ තියෙනා වූ දේවාලවල කන්සෙප්ට් එකටම තමයි ඒ පරණ පුරාණ දේවස්ථාන ඉදිවෙලා තිබෙන්නේ. එතකොට මේ කතෝලික සභාවේ බොහෝ දෙව්මැදුරු ඉදිවෙලා තිබෙන්නේ අර පරණ රෝමේ තියෙනා වූ දේවාලවල කන්සෙප්ට් එකටයි, ඒ දේවාලවල හැඩයටයි. ඒ පරණ ගිවිසුමේ මේ රෝම අධිරාජ්‍යවාදියා තමන්ගේ බලය අල්ලා ගත්තාම එයා දේවාල කැඩුවේ නැහැ. දේවාල වල තියෙන පින්තූර විතර අයින් කරේ. ඒ දේවාල වල ස්වરૂපය එහෙම් පිටින්ම අද ලෝකිතුණු සභාවන් වල ලෝකේ පෞරාණික දේවස්ථාන වලට ඒ හැඩය ඇවිල්ලා තිබෙන්නේ අර දේවාල කන්සෙප්ට් එකමයි. එහෙම නැත්තම් මේ ක්‍රිස්තියානි සභාව ඇත්ත වශයෙන්ම දෙවියන් වහන්සේගේ සෙනඟ රැස්සුනේ ඉතිහාසයට හැරිලා බලන විට මේ වගේ ගොඩනැගිලිවල නෙමෙයි, දේවාලවල නෙමෙයි, දේවස්ථානවල නෙමෙයි. ඒගොල්ලකින් කොන්සටයින් නෝපල් ලෝකයේ තමන්ගේ අතට බලය ගන්න තාක්කල් කිතුණු සභාව රැස්ුනේ උඩුමහල්වල, මේ ඒ වගේම ගෙවල්වල, ඒ වගේම ගුහාවල, ඒ වගේම සොහොන් පිට්ටනිවල. මොකද කිතුණු සභාවට රැස් වෙන්න කියලා ගොඩනැගිල්ලක් තිබුණේ නැහැ. දේවමාලිගාවෙන් පස්සේ දේවමාලිගාව පරිසුරු සදිසුරු ලියන්නන් විනයදරයන් සහ යුදෙවරු අල්ලාගත්තට පස්සේ, ඒ වගේම තමයි හෙරෝද්ගේ පාලනයට ගියාට පස්සේ රෝම අධිරාජ්‍යවාදියෙකුට ගැත්තෙක්කුණු හෙරෝ. ඇත්තටම හෙරෝත් කියලා කියන්නේ යුදෙව්වෙක් නෙමේ, බහු භාගෙට යුදෙව්වෙක්. ඔහු යුදෙව්වෙක් වුණා මගදී. ඉතින් ඔහු ඇත්තටම රෝමේ සිටියා වූ, රෝමයට ගැතිගම් කර වෙළෙන්දේ. පසුකාලීන ඔහු රෝමයේත් එක්ක සාකච්ඡා කළා, රජ්‍ය බවට පත් වුණා. එතකොට දේවමාලිගාව ඔහුගේ පාලනයේ අර්ථයට නැති වෙලා පරිසුරු සදිසුවරුන්ට දේවමාලිගාව ඔහු විසින් බාර දෙනවා. එතකොට සැබෑ ක්‍රිස්තුස් වහන්සේගේ සේවය, සැබෑ ක්‍රිස්තුස් වහන්සේගේ පණිවිඩය, නමස්කාරය වැළලිලා ගියේ අදියේ නෙමෙයි. යේසුස් වහන්සේ එන්නත් කලින්ම දේවමාලිගාවේ ස්වාමින් වහන්සේගේ අභිමුඛේ පහ වෙලා තිබුණා. එතකොට අභිමුඛේ තිබුණේ දේවමාලිගාවේ නෙමෙයි, අභිමුඛේ තිබුණේ මිනිසුන්ගේ ගෙවල් වල, සොහොන් පිට්ටනි වල, අභිමුඛේ තිබුණේ රහසිගත තැන් වල. අදත් ඒ එලෙසම අභිමුඛේ තියෙන්නේ ඔය මහවිශාල දේවස්ථාන වල නෙමෙයි, ඔය ඔය දෙව්මැදුරු වල වටා රොක්කුණා කියලා, ඔය පිළිම වටා රොක්කුණා කියලා, ඔය ගොඩනැගිලි වටා රොක්කුණා කියලා, ඔය කුරුස වටා රොක්කුණා කියලා මගේ සෙනෙහවන්ත කවමදාවත් දෙවියන් වහන්සේගේ අනුහසක්, දෙවියන් වහන්සේගේ බලයක්, දෙවියන් වහන්සේගේ මහිමයක් ලබා ගන්න බෑ. මේ පිළිම වන්දනාව ලෝකයට හඳුන්ලා දුන්නේ කින් කොන්ස්ටන්ටයින් නෝපල්. එදා ඉඳලා මේ මහා බාබිලෝන් ආත්මය, මේ බාබිලෝනි මම ඔබට කිව්වා රූප වන්දනාව තිබුණේ බාබිලෝනිය කියලා. බාබිලෝනිය වැටෙන්නේ ඉතාලියට, රෝමයට සහ විශේෂයෙන්ම ඒ ආශ්‍රිත ප්‍රදේශයට. එතකොට කින් කොන්ස්ටන්ටයින් නෝපල්ගේ පාලනය බාබිලෝන් පාලනය බවට පත් වෙනවා. බාබිලෝන් රාජ්‍ය අවසාන පුරුක බවට කින් කොන්ස්ටන්ටයින් නෝපල්ලා පත් වෙනවා. නෙබුකද්නෙස්සර් ලගෙන් තමයි මෙම රාජ්‍ය ලෝකෙට ආරම්භ වෙන්නේ. නිම්රෝත් ලගෙන් තමයි මේකට පාර හැදෙන්නේ. එතකොට මේ බාබිලෝන්‍ය මම නැවත මුලට ගියොත් මේ බාබිලෝන්‍ය නිර්මාණය වෙන්නේ දෙවියන් වහන්සේ වෙනුවට විකල්ප දෙවිවරු. ඔන්න දැන් මේ එළිදරව් පොතේ 17 වෙනි පරිච්ඡේදයේ ලියලා තියෙන මාතෘකාව තමයි වෛශ්‍යාව කියලා කියන්නේ සභාව මේ එක ස්වාමියෙක් නැති කාන්තාවක්. ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ
අතහැරලා යෙසුස් වහන්සේ වෙනුවට තව ගොඩාක් දෙවිවරු තව ගොඩක් ස්වාමිවරු ලෝකය හදා ගැනීම. අන්න එක තමයි මෙතන මේ වෛශ්‍යයිස්ත්‍රී කියලා කියන්නේ. එතකොට බාබිලෝනිය කියලා කියන්නේ ඒ දෙවියන් වහන්සේ වෙනුවට තව තව දෙවිවරු නිර්මාණය කරපු තැන. එතකොට මේකෙන් අදහස් වෙන්නේ සභාවට පිටස්තර ලෝකය. සභාවට පිටස්තර ලෝකයේ අද ඕනතරම් දෙවිවරු සිටිනවා. ඕනතරම් ස්වාමිවරු සිටිනවා. ඕනතරම් නාමයන් තිබෙනවා. මේ හැබැයි එක දෙවි කෙනෙක්වත්, එක නාමයක්වත්, එක පුජ්‍යලයෙක්වත්, එක තැනැත්තෙක්වත් ස්වාමින් වහන්සේ තුල මිනිසාට විමුක්තිය ගේන්නේ නැහැ. ඔය ලෝකේ මොන නම්වලින් සදහන් කළත්, මොන නම්වලින් පෙනී සිටියත් ඒ එක්කෙනෙක්වත් සැබෑ වූ දෙවියන් වහන්සේ ගාවට කිට්ටු වෙන්නවත් බෑ. එතකොට එළිදුවා පොතේ 17 වෙනි පරිච්ඡේදයේ කියනවා මුර්ගයා කියලා. එතකොට මුර්ගයා කියලා කියන්නේ මෙතන මේ සතෙක් ගැන නෙමෙයි, ඒ කියන්නේ මිශ්‍ර දේව නමස්කාර වන්දනා සියලු ආගම්වල බලය නිෂ්පාදනය කරන සාතන්. එතකොට මෙහි මේ ඉලිද්‍රවපතේ 17 වෙනි පරිච්ඡේදයේ මාතෘකාව අපි ලියාගත්තොත් දෙවියන් වහන්සේව අතහැරලා විවිධ දෙවිවරුන්ට තමාගේ විශ්වාසය සහ ඇදහිල්ල බාර දුන්නු ලෝකය පාලනය කරන යක්ෂයා. අන්න එක තමයි මාතෘකාව. එතකොට මෙන්න මේ මාතෘකාව මම ඔබට කිව්වේ අද දවසේ මෙන්න මේ ලෝකයේ වෙතට තමයි, මෙන්න මේ தත්ත්වය නිසා තමයි ලෝකයට දෙවියන් වහන්සේගේ උදහස පැමිණෙන්නේ. එතකොට මම ඔබට 16 වෙනි පරිච්ඡේදයේ ආයෙ නැවත කතා කරොත් ඒ උදහසේ වාචන ස්වාමින් වහන්සේ ස්වර්ගයේ සිට එකින් එක පොළවට නිදහස් කරනවා. ඒක ඉතාමත්ම රූපාලංකාර දර්ශනයක්. එළිදරව් පාලුස්සිනි පරිච්ඡේදයේ කියනවා ස්වර්ගයේ විස්මිත මහත් වූ පුදුම දෙයක් දුටුවා. ඒක තමයි දේවදූතයන් සද්දෙනෙක් පීඩා සතක් රැගෙන සිටියා. එයින් දෙවියන් වහන්සේගේ උදහස කෙලවර වන බැවින් ඒවා අන්තිම පීඩා බවට පත් වුණා කියලා. එතකොට ඒ පීඩා හත එකින් එක ලෝකෙට එන්න යනවා. ඒ පීඩා හත ලෝකෙට පැමිණෙන වෙලාවේදී ඒ ලෝකය මුහුණ දෙන්න යන්නේ මෙන්න මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ ස්වාමියා කරගන්නේ නැතුව මිශ්‍ර දෙවිවරු, මිශ්‍ර රූප වන්දනා, මිශ්‍ර නමස්කාරයට ගැත්තන් වුණු ලෝකයේ වෙතට තමයි මේ උදහසේ භාජන උන්වහන්සේ හලනු ලබන්නේ. එතකොට අපි දැන් වටහා ගන්න ඕනේ මේ කොරෝනා වෛරසය කියන එක පිළිබඳව බයිබලයේ පැහැදිලිවම කතා කරනවා. මොකද්ද බයිබලයේ කතා කරන්නේ? බයිබලයේ කියනවා මේ පීඩාවන් එකින් එක ලෝකයට එනවා. මේ පීඩාවන් වලින් ගැලවෙන්න කාටවත් හම්බ වෙන්නේ නැහැ. මේ පීඩා වලින් කෙනෙක්වත් නිදහස් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඇර, උන්වහන්සේට නමස්කාර කරන්නන් ඇර සියලුම අය මේ පීඩාවලට අසු වෙන්න යනවා. එතකොට ඔබ උන්වහන්සේට පමණක් නමස්කාර නොකර, උන්වහන්සේගේ නාමයට පමණක් නමස්කාර නොකර සිටින සියල්ලෝම මේ පීඩාවලට මුහුණ දෙන්න යනවා. ඒකයි නික්මයාම පොතේ කතා කරන්නේ මා ඇර අන් දෙවරු තට ඇතුව නොසිටුව කියලා. එතකොට එළිදරව් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ කියනවා දෙවෙනි පදය, එකල පළමිනිය අගොස් තමාගේ පාත්‍රයේ භූමිය වැගිරුවේය. එවිට මුර්ගයාගේ ලකුණ ඇත්තන්ද ඔහුගේ රූපයට නමස්කාර කරන්නන් කෙරේ වස අරිෂ්ඨ වන හටගත්තේය. තේරුණාද? එතකොට මේ කතා කරන්නේ ඇත්ත වශයෙන්ම ඒ උදහසේ පාත්‍ර එකින් එක, මේක රූපාලංකාර දර්ශනයක්, එකින් එක ස්වර්ගයේ ඉඳලා දෙවියන් වහන්සේ පොළොව මත ඉදහස් කරනෝ. එක පාත්‍රයක් කැඩුවට පස්සේ මොකද වුණා කියන්නේ, මුර්ගයාට නමස්කාර කරපු, රූප වන්දනා කරන මේ ලෝකයේ වෙතට දරුණු මට්ටමේ මොනවද වෙන්නේ, උන්වහන්සේගේ උදහසක් වැගිරෙනවා. මේ රූපයට නමස්කාර කරපු අයට වස අරිෂ්ඨ වන හට ගන්නවා. සුව කරන්නට බැරි වස කියලා කියන්නේ විනාශයක්. ඒ කියන්නේ බෙහෙතක් හොයාගන්නට බැරි වස, ඒ වගේම කුෂ්ඨ වසංගත රෝග ඇතිවෙන්න යනවා. එතකොට මේ උදහසෙන් ලෝකය ගැලවෙන්න තිබෙන එකම ක්‍රමය තමයි ඇවිල්ලා ලෝකය පසුතැවිලි වෙන්න ඕනේ බාබිලෝනි ආත්මය. ස්වාමින් වහන්සේ ඇර, තේරුණාද? ස්වාමින් වහන්සේ ඇර
වෙන නං වලට নমස්කාර කිරීමේ ඔබ මාත් එක්ක එකඟ වුණත් නැතත් ඔබ මට හතුරෙක් වුණත් නැතත් ඔබ මාව විවේචනය කළත් නැතත් ඔබ මට විරුද්ධව මොන ආකාරයේ ප්‍රකාශන කළත් නිර්භීතව මම කියන්න ඕනේ මේ ලෝකය පසුතැවිලි වෙන්න ඕනේ විශේෂයෙන්ම රූප වන්දනාව කෙරෙහි ලංකාව පසුතැවිලි වෙන්න ඕනේ රූප වන්දනාව කෙරෙහි ක්‍රිස්තියානි සභාව පසුතැවිලි වෙන්න ඕනේ රූප වන්දනාව කෙරෙහි ඔබ මොන රූපයකට හරි ඔබ වඳිනවන මොන රූපයකට හරි ඔබ නමස්කාර කරනවන ඒක මොන ආගමේ වේවා ඒක මේ ක්‍රිස්තියානි අය විතරක් තියාගෙන ඉන්න රූප නොවේ මොන රූපයක් නමුත් දෙවි කෙනෙක් කියලා හදාගෙන මොන රූපයක් නමුත් දෙවි කෙනෙක් කියලා හිතාගෙන වන්දනා කරනවා නම් දෙවියන් වහන්සේගේ උදහස ඒ ස්ථානෙට පැමිණෙනවා නම් මට්ටමේ මගේ සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය වෙන්න පුළුවන් ඒක සාන්තුවරයෙක්ගේ රූපයක් වෙන්න පුළුවන් ඒක සුද්ධ වන්තයේගේ රූපයක් වෙන්න පුළුවන් ඒක එහෙම නැත්නම් මීට කලින් දෙවියන් වහන්සේ තුල හිටියා වූ මිනිසෙක්ගේ රූපයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් දෙවි කෙනෙක් හොඳ කරපු දෙවි කෙනෙක්ගේ රූපයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ශාස්ත්‍රවරයෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ ලෝකෙට හොඳ කියලා දුන්නු කෙනෙක් වෙන්න පුළුවන් මේ ඕනම රූපයක් පිටිපස්සේ ඕනම පිළිමයක් පිටිපස්සේ ඕනම චිත්‍රයක් පිටිපස්සේ ඕනම මේ ව්‍යසනයක් පිටිපස්සේ මේ ඕනම මේ වන්දනාව පිටිපස්සේ ක්‍රියා කරන සාතන්ගේ බලයයි. ඒ නිසා සභාව පසුතැවිලි වෙන්න ඕනේ යුගයේ ඇවිත් තිබෙනවා. සභාව පසුතැවිලි වෙන්නේ නැත්තම් මේ රූප වන්දනාව, මේ පිළිම වන්දනාව, මේ අල්තාර වල ඉඳගෙන මේ රූප වලට කරන යදුම්, මේ මොනවාද මේ උදෑසන හවස ගහන විලාපයන් ගැන පසුතැවිලි වෙන්නේ නැත්තම් සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය මම ඔබට කියන්නට කැමතියි මේ වසංගත නතර වෙන්නේ නැහැ. මේ උදහස නතර වෙන්නේ නැහැ. මේවට මේ බෙහෙත් හොයවා ගිහලා හරියන්නේ නැහැ. දැන් ඉතාලිය පසුතැවිලි වෙන්න ඕනේ. රෝමය පසුතැවිලි වෙන්න ඕනේ. ඇමරිකාව පසුතැවිලි වෙන්න ඕනේ. බටහිර ලෝකෙම පසුතැවිලි වෙන්න ඕනේ. කිතුණු සභාව ඔබ එම වගකීම හරියට ඉෂ්ට නොකළ නිසා කිතුණු සභාව පසුතැවිලි වෙන්න ඕනේ. මේ සත්‍යතාවය කතා නොකරපු නිසා කිතුණු සභාව පසුතැවිලි වෙන්න ඕනේ. මෙතන ඒකයි කිව්වේ වෛස්සා ස්ත්‍රිය සහ බාබිලෝනිය. එතකොට එකම ස්වාමින් වහන්සේ ඇර අනිකුත් රූප වන්දන, අනිත් දේව වන්දන, අනිත් පිළිම වන්දන, අනිත් ස්වාමිවරු දෙවිවරු කියලා හිතාගෙන ඉන්න වැඳපු හැම කෙනෙක්ම ආත්මික වෛශාකමර තමයි වැටෙන්නේ. ඒ නිසා ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න මේ පණිවිඩය කතා කරන වෙලාවේ ඔබේ ගෙදර ඒ රූප වන්දනා තිබෙනවද? ඔබේ ගෙදරේ පිළිම වන්දනා තිබෙනවද? ඔබේ දේවස්ථානයේ ඒ පිළිම රූප වන්දනා තිබෙනවද? එහෙම නැත්නම් දෙවියන් වහන්සේ ඇර වෙන වෙන නම් වලට ඔබ වැඳලා තිබෙනවද? අපේ රට ගැන කල්පනා කළ බලන්න. අපේ රටේ ස්වාමින් වහන්සේගේ නාමය අනිකුත් ආගම් සමග සම්බන්ධ කරන්න උත්සාහ කරනවා. සමහර අය කියනවා හැම ආගමක්ම එකයි. ඒ බය වෙලා කියන්නේ සමහර අය තමන්ගේ ගෞරවය රැකගන්න, තමන්ගේ තත්ත්වය රැකගන්න, තමන්ගේ වාසගම රැකගන්න, තමන්ගේ සොසයිටි ගන්න, තමාගේ ගමේ කොන් වෙනවා කියලා, තමා නගරයෙන් කොන් වෙනවා කියලා, තමා සමාජයෙන් කොන් වෙනවා කියලා, තමා ගිහිල්ලා තමා දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට ඔසෝපු අත් දෙක වෙන වෙන වන්දනාවලට ඔසවලා තිබෙනවා. ඔබ පසුතැවිලි වෙන්න ඕනේ. තේරුණාද? මේ කාලය තුල ඔබ පසුතැවිලි උනේ නැති වුණොත් මේ වසංගත ශාප වලින් ඔබත් විනාශ වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ කියනවා මා උන්වහන්සේට ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ, උන්වහන්සේට අත තබන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වෛශාකෝට පැටලුණු නැති අය. අපේ ස්වාමින් වහන්සේ විතරයි දෙවියන් වහන්සේ. අපේ දෙවියන් වහන්සේ තමයි අපේ ස්වාමියා. එතකොට සභාව ඔබයි මමයි එතුමගේ මනාලිය. එතකොට එක බිරිඳකට පමණ සීමා නොවුණු කාන්තාවක් වෙතොත්, එක බිරිඳක් එක ස්වාමියෙකුට පමණක් සීමා නොවුණු බිරිඳක් වෙතොත්, ඒ කියන්නේ බහුභාර්ය බහු පුරුෂයන් තියාගෙන ඉන්න කාන්තාවක් වෙතොත් අපි මොකද කියන්නේ? ඒ ගෑණිගේ චරිතය හොඳ නෑ කියනවා. අපි කියනවා මිනිහා ගෙදර තියාගෙන මේ තව මිනිස්සුත් එක්ක නටනවා කියලා කියනවා. නැත්නම් අපි ඒ පිරිමි කෙනාටත් කියනවා ඌට කොන්ද පණ නෑ, ඌට තමන්ගේ ගෑණිව පිට ගෑ මිනිස්සුත් එක්ක නටන එක වළක්ව ගන්න බෑ. එතකොට මේ තමන්ගේ බිරිඳ අනාචාර යනකොට ස්වාමියාටත් ඒක හොඳ නැහැ. ස්වාමියාටත් අගෞරවයක්. දේවනහන්සේ කියනවා මම මගේ නම කෙලෙසෙන්න දෙන්නේ නැහැ කියලා කියන්නේ ඒකයි. එතකොට උන්වහන්සේ කියනවා මාව දෙවියන් වහන්සේව ලෙස අඳුරගෙන, මාව ස්වාමින් වහන්සේ ලෙස අඳුරගත්තට පස්සේ, මම නුඹේ ගැලවුම්කාරය කියලා අඳුරගත්තට පස්සේ උඹට බෑ ආයෙත් පරණ ලෝකෙ වෙත හැරිලා යන්න, පරණ රූප වලට නමස්කාර කරන්න, පරණ දානමාන වලට, පරණ පින්කම් වලට, පරණ ආගමික චාරිත්‍ර වාරිත්‍ර වලට, පරණ නූල් දාගන්න,
පරණ මල් පූජා කරන්න, පරණ පිළිම වලට වඳිනවා වගේ දාන වලට දෙන්න, කිරි දාන දෙන්න, අර දාන දෙන්න, මේ දාන දෙන්න, ඒ වගේම ආහාර පූජා කරන්න අපිට බෑ. ඒ විතරක් නෙමෙයි, අපිට අයිතියක් නෑ මිශ්‍ර ආගම් සමග එකතු වෙන්න. අපිට අයිතියක් නෑ, එම බයිබලයේ කියනවා නුඹලාගේ මුඛවල් වලින් වෙනත් නාම ආගමක නාමයක් සඳහන් නොකරල්ලා, වෙනත් දෙවි කෙනෙක්ගේ නමක්වත් නුඹලාගේ කටින් නොකියල්ලා කියලා. එතකොට ඔබට අයිතියක් නෑ. දැන් සමහර මේ ක්‍රිස්තියානි අය ලෝකයේ කියනවා කාලි මෑණියෝ කියලා. එතකොට අපිට බෑනේ කාලි මෑණියෝ කියන්නේ. කාලි කියන්නේ යක්ෂණියක්. එතකොට මම මේ උදාහරණයක් වශයෙන් ගත්තේ. එතකොට ඔබ ඔබගේ කටවල් වලින් ඔබ අන්න දෙවිවරුන්ගේ නාමයන් දේවත්වයට සඳහන් කරලා කියලා තියෙනවා නම් පසුතැවිලි වෙන්න ඕනේ. ඔබ මේ කාලය පසුතැවිල්ලේ කාලයක් බවට පත් කර ගන්න ඕනේ. විශේෂයෙන් ඉතාලි රටට මම කියන්න කැමතියි, ඉතාලි රට පසුතැවිලි වෙන්න ඕනේ. ඉතාලි රටේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ ඇර වෙන වෙන නම් වලින් නමස්කාර කරපු නිසා, වෙන වෙන රූප වන්දනා වලට ඉඩ දුනු නිසා, ඓතිහාසික ලෙස, හරිද, මම ඔබට පෙන්වා දුන්න ඓතිහාසික ලෙස කින් කොන්ස්ටන්ටිනෝපල් ඒ දේවාල වලට රූප ගෙනල්ලා ඒ රූප ලෝකෙට අඳුල්ලා දුන්නු නිසා, මෙන්න මේ ඉතිහාසෙ ඉඳලා ඉතාලි දේශයේ සේවක කරන පාස්ටර්ස්ලා ඔගොල්ලෝ මේ පණිවිඩේ කරුණාකර අහුම්කම් දෙන්න, පාස්ටර්ස්ලා මේ රටේ පාපය තමාගේ කරට අරගෙන, පාස්ටර්ස්ලා ඒ ඉතාලි ජාතීන්ගේ පාපය කරට අරගෙන, කින් කොන්ස්ටන්ටයින් නෝපල්ලා කරපු මේ මහා අපරාධය මනසට අරගෙන, ආත්මයට අරගෙන පසුතැවිලි වෙන්න, රට ගැන පසුතැවිලි වෙන්න, රෝමය ගැන පසුතැවිලි වෙන්න, ඒ වගේම ඇමරිකාවේ ඉන්න කිතුනෝ ඇමරිකාව හරියට ආත්මික සුභාරංචිය කිව්වේ නැති නිසා පසුතැවිලි වෙන්න, ඔස්ට්‍රේලියාවේ ජනතාව පසුතැවිලි වෙන්න, මේ බටහිර ලෝකයේ තුලින් තමයි කිතුනු පණිවිඩේ ලෝකෙට ගියේ. හැබැයි ඒගොල්ලෝ පණිවිඩේ ලෝකෙට අරන් ගිය විදිය වැරදි. දැනටත් ලංකාවේ ක්‍රිස්තියානි සභාව කරන දේ වැරදි. එක කණ්ඩායමක් එක එක මංගල්‍ය, එක එක පූජා, එක එක මොනවාද සුරුවම්, එක එක සුද්ධවන්තයන්, එක එක නම් වලට වැඳගෙන ඉන්නවා. දසපනතේ කියද්දිම මා ඇර අන් දෙවුරු තට ඇතුව නොසිටියව කියලා. දැන් මේ දවස්වල මෙච්චර ව්‍යසනයක් තිබියදී මට ඇහෙනවා අහවලාට කියනවා අපුදෙසා යාශ්‍රා කළ මැනව, අහවලාට කියනවා අපුදෙසා යාශ්‍රා කළ මැනව දෙවියනි. දැන් මේ වගේ දේවල් නතර කරලා කරුණා කරලා ක්‍රිස්තියානි සභාව සමස්තයක් සෙවියන් වහන්සේගේ පාදපාමුල පශ්චාත්තාප වෙන්න ඕනි, හඬා වැළපෙන්න ඕනි, යේසුස් වහන්සේගෙන් සමාව ඉල්ලන්න ඕනි. ස්වාමීනි, ඔබ විතරයි අපේ ස්වාමින් වහන්සේ. අපි වෛශාකම් ආත්මික වෛශාකම් පිටිපස්සේ ගියා. ඔබ ඉන්න ගමේ එවැනි දේවල් තිබෙනවා නම් ඔබ ගම වෙනුවෙන් හඬා වැළපෙන්න, ඔබ තෙල් ආලේප කරන්න, රටේ වීදිවල ඇවිදින්න, ආලේප කරන්න. මම ඔබට කිව්වා 2018 දොළොස්වෙනි මාසේ පස්වෙනිදා මම ඔබට කිව්වා ක්‍රිස්තියානි සභාවට අන්ධකාර කාලයක් පැමිණෙන්න යනවා කියලා. මේ බලන්න සහෝදරයා සහෝදරිය, අද කිතුණු සභාවට රැස් වී ගන්න බැරුව මෙන්න මේ අන්ධකාර කාලය තුල සභාව රැස් වෙනකොට කී දෙනෙක්ගේ ආත්මික ජීවිත බෙලහීන වෙලා ක්ලාන්ත වෙලා තිබේද? ඒ වගේම දේව සේවකයන් ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න, ඔබ දෙවියන් වහන්සේට සේවය නොකරපු නිසා, ඔබ මිනිස්සුන්ගේ තරාතිරම් බලලා සේවය කරපු නිසා, ඔබ සභාව එකිනෙකාගේ තරාතිරම් වලට සේවය කරපු නිසා, අද ඕගොල්ලොන්ට සභාවේ රැස් වෙන්න බැරි නිසා, අද ඕගොල්ලොන්ගේ தත්ත්වය මොනතරම් නරක අතකට පත් වෙලාද කියලා බලන්න. අද සභා පාලකවරු මම කියන්න කැමති යසාය පොතේ දේව දාසයනි, ඔබට බයිබල් පදයක් මතක් කළ දෙන්න කැමති. බයිබලයේ කියනවා මෙන්න මාගේ මෙහෙකරුවන්ට කන්ට තිබියදී නුබලාට බඩගිනි වන්නුහුය, මෙන්න මාගේ මෙහෙකරුවන්ට අඳින්ට තිබියදී නුබලාට සීතල වන්නුහුය, මෙන්න මාගේ මෙහෙකරුවන් උණුසුම් වෙද්දී නුබලා සීතල වන්නේ, මෙන්න මාගේ මෙහෙකරුවන්ට බොන්ට තිබියදී නුබලාට පිපාස වන්නුහුය, එසේ වන්නේ කුමද කෙලෙසදයි නුබලා අසන්නුහුය, ඒ වෙන මොකවත් නොව නුබලා ස්වාමින් වහන්සේගේ මාර්ග අතහැරිය නිසායයි දෙවන් වහන්සේ එඬේරුන්ට කියන සේක. දැන් මෙවැනි තත්ත්වය තුළ ඔබට පෙනී යනවා දෙවන් වහන්සේගේ රාජ්‍යයේ සේවය වගකීමක් නොමැතිව, දෙවනාසගේ රාජ්‍යයේ සේවය කිසි බරෑරුම්කමක් නොමැතිව කරපු ඔබ දේවර් සේවය තුළ
දේව රාජ්‍ය සේවය වෘත්තියක් ලෙස කරපු අයට අද ඔබගේ තත්ත්වය කොච්චර නරක අතට පත් වෙලා ඇද්ද කියලා දැන් ඔබට මේ දවස්වල ඔබට රිසල්ට් එකක් ඇති. ඒ නිසා මම ඔබට කියනවා කරුණාකරලා දෙවියන් වහන්සේ මේ කාලය පෙන්වා සිටිනවා උන්වහන්සේ ඉදිරියේ අවංකව සේවය කරන්න. උන්වහන්සේ ඉදිරියේ බයෙන් වෙවුලමින් සේවය කරන්න. උන්වහන්සේ ඉදිරියේ අවංකව යටහත්ව ආත්මවලට ස්වර්ග රාජ්‍ය මග පෙන්වන සේවයක් කරන්න. ස්වාමින් වහන්සේ ඔබව කැඳවනවා. ඒ නිසා ඔබගේ සේවය වෘත්තියක් ලෙස, ඔබගේ සේවය ඔබගේ පැවැත්ම උදෙසා, ඔබගේ සේවය ලාභ ප්‍රයෝජන සඳහා කරපු අයට පසුතැවිලි වෙන්න අවස්ථාවක් යෝජනා කරනවා. ඔබ පසුතැවිලි වෙන්න නැතිනම් ඔබගේ තත්ත්වය තව නරක අතට ඉස්සරහට හැරෙන්න යනවා. ඒ සමගම මම අද දවසේ ඔබ සමග කතා කරන්න අදහස් කළා වූ ඒ එළිදරව් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ සිට 6 වෙනි පදේ දක්වා ඔබට කියවල ඒ පණිවිඩයත් සමගම ඔබට අද මේ නිරාහාර මෙහි ආශිර්වාදයක් වෙන්න කැමැති. අපි 12 වෙනි පරිච්ඡේදයේ මගේ ප්‍රධාන බයිබල් තේමාව තිබෙන්නේ පරිච්ඡේදයේ තිබෙන්නේ එළිදරව් 12 වෙනි පරිච්ඡේදය. එතකොට මම ඔබට කිව්වා ස්ත්‍රිය හා මහ සර්පේ. ඒතර ස්ත්‍රිය කියලා කියන්නේ සභාව තවාතකින් මරියතුමියවත් ඕනනම් සංකේතවත් කරන්න පුළුවන්. මහ සර්පයා කියන්නේ සාතන්. එතකොට සභාව හා සාතන් අතර ගස්සනයක්. එතකොට ඒ මාතෘකාවත් එක්ක අද අපි ඉස්සරහට ගමන් කරමු. තවද මහත් පුදුමයක් අහසේ දක්නා ලද්දේය. එනම් සූර්යා පැලඳගෙන පාදයා සමාවෙන්න. එනම් සූර්යා පැලඳගෙන පාදයට චන්ද්‍රයාද හිසපිට තාරකා 12කින් යුක් මකුටක්ද ඇති ස්ත්‍රියක්ය. ඈ ගර්භණීව සිටියාය. දැන් 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය අපි දකිනවා යොහන් දර්ශනයක් දකිනවා ආකාශයේ. මේ දර්ශනය ඇය ඔහු දකින්නේ මහත් පුදුම දෙයක්. සූර්යා ඇඳගෙන, සූර්යා පැලඳගෙන පාද යටට චන්ද්‍රයා, ඒ කියන්නේ හඳ පාගගෙන හිසපිට තාරකා 12කින් යුත් ඔටුන්නක් ඇති ස්ත්‍රියෙක්. මේ මොකද්ද? මම මේක තේරුම් කරලා දෙන්නම්. හරිද? මෙතන සූර්යා පැලඳගෙන කියලා කියන්නේ ආලෝකය. හරිද? ආලෝකය පිළිබිඹු කරනවා. ඒ කියන්නේ ආලෝකය ප්‍රකාශ කරමින් චන්ද්‍රයා පාද යට, ඒ කියන්නේ හඳ කකුල් දෙකට යට කරගෙන. චන්ද්‍රයා ඉන්නේ කොහෙද? මොන වෙලාවටද? රාත්‍රියට. ඒ කියන්නේ හඳ තියෙන්නේ රාත්‍රියට. ඒ කියන්නේ රාත්‍රී අන්ධකාරය තමන්ගේ කකුල් දෙකෙන් පාගගෙන ආලෝකය දිලිසගෙන, හරිද, හිසපිට තාරකා 12කින් යුත් ඔටොන්නක් ඇති ස්ත්‍රියක්ය. ඔළුවේ තිබෙනවා තාරකා 12ක් සංකේතවත් කරන ඔටුන්නක් දාගත්ත ස්ත්‍රිය. රයිට්. මේ මොකද්ද? මේ ඇවිල්ලා මේ ස්ත්‍රිය, මෙතන මම කතා කරන්නේ මේ ස්ත්‍රිය ඇවිල්ලා සභාව. තේරුණාද? තාරකා 12කින් යුත් කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන් 12 දෙනා, අපොස්තොලික 12 දෙනාගෙන් ආරම්භ වෙච්ච සභාව. තවදිකින් ඕනනම් ගන්න පුළුවන් ඊශ්‍රායෙල් ගෝත්‍ර 12න් ආරම්භ වෙන සභාව. එතකොට සූර්යා පැලඳගෙන කියලා කියන්නේ මේ කාලේ ආලෝකයේ තිබෙන්නේ, අන්තිම කාලේ ආලෝකයේ තියෙන්නේ සභාවේ විතරයි. තේරෙනවද? මේ කාලේ ආලෝකයේ තිබෙන්නේ සභාවේ විතරයි. මේ කාලේ තේජස තිබෙන්නේ සභාවට විතරයි. මේ කාලේ අන්ධකාරය පරාජය කළ හැකි එකම අධිකාරීත්වය තියෙන්නේ සභාවට විතරයි. එතකොට චන්ද්‍රයා පාද යට, චන්ද්‍රයා පාද යට කියලා කියන්නේ අන්ධකාරය පාද යට. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ අධිකාරීත්වයේ තියෙන සභාවට විතරයි සාතන්ගේ බලය පාගන්නට පුළුවන් අන්තිම කාලේ. රයිට්. අන්තිම කාලේ. එතකොට මේ කතා කරන්නේ අන්තිම කාලේ සභාවේ තත්ත්වයයි. අන්තිම කාලේ සභාව තියෙන්න ඕනේ කොහොමද? තේජසින් යුක්තව, අධිකාරයෙන් යුක්තව, අන්ධකාර බලයට එරෙහිව නැගී සිටින්න පුළුවන් ස්වභාවයකින්. එතකොට ඔබේ තත්ත්වය, ඔබ ඇවිල්ලා මේ ඇය කියන තැනට වැටෙනවා. ඒ කියන්නේ සභාව කියන්නේ ඔබට, සභාව කියන්නේ මට. ඔබ මේ කාලේ සුද්ධාත්මන් වහන්සේගේ ආලෝකයෙන් පූර්ණ වෙලා
ඒ පේරිත්‍යන් දොළොස් දෙනාගෙන් ආරම්භ වුණු සභාව, එහෙම නැත්නම් ඊශ්‍රායෙල් ගෝත්‍ර 12න් ආරම්භ වුණු සභාවේ සමාජිකෙක් විදියට ස්වාමින් වහන්සේගේ තේජසින් යුක්තව ඔබ සිටින්නට ඕනේ. උන්වහන්සේගේ අභිෂේකයෙන් යුක්තව ඔබ සිටින්නට ඕනේ. මෙන්න සභාවේ தත්ත්වය. මේ වකවානුව තුල සභාවේ தත්ත්වය. මේ ඇඳිරි නීති කාලය තුල ඔබට පුළුවන් මෙන්න මේ ආලෝකය ඔබ වෙතට කැඳවා ගන්න. මෙන්න මේ ආලෝකයෙන් ඔබට බලවත් වෙන්න. මෙන්න මේ තේජසින් ඔබට බලවත් වෙන්න. මම අර ඔබට කිව්වේ පසුතැවිල්ල තුල, පශ්චාත්තාපය තුල ඔබ අන්ධකාරය පාගන්ට යනවා. සභාවට විතරයි අන්ධකාරයට එරෙහිව, සාතන්ට එරෙහිව නැගී සිටීමේ බලය තිබෙන්නේ. සාතන්ට එරෙහිව නැගී සිටීමේ බලය මේ විද්‍යාත්මක රෝග වසංගත විද්‍යාඥයන්ට නෑ. ඒ වගේම නාසා ආයතනයට නෑ. එහෙම නැත්තම් මේ විසබීජ මේ මොනවාද නැති කරන ඖෂධ වලට නෑ. එතකොට මේ වෙලාවේ මේ අන්ධකාරය පාගන්නට පුළුවන්. මේ අන්ධකාරයේ ක්‍රියාව පෑගිය හැකි එකම බලයලක් ස්ථානය සභාවයි. එතකොට සූර්යා පැලඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ ආලෝකය පැලඳ ගන්න පුළුවන්. මේ ආලෝකය ලෝකෙට ගෙනල්ලා දෙන්න පුළුවන්. ඉතාලියට ආලෝකය, ඇමරිකාවට ආලෝකය, ශ්‍රී ලංකාවට ආලෝකය. හොඳයි, මේ ලෝකයේ සියලුම ආණ්ඩු එකතු වෙලා, රාජ්‍යන් එකතු වෙලා මේ කරන්න යන වැඩේ හොඳයි. තේරුණාද? මේ ඇඳිරි නීතිය දාලා මේ මොනවාද මේ රෝගය පාලනය කරන්න කරන හැම දෙයක්ම හොඳයි. ඒකට දෙවන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා. හැබැයි එය සදාකාලික උත්තරයක් ගේන්නේ නැහැ. ඒ සදාකාලික උත්තරයක් ගේන්නේ නැහැ. ඔයාට තේරෙනවද? සභාව තමයි චන්ද්‍රයාව පාගන්න. මෙතන චන්ද්‍රයා කියලා කියන්නේ අන්ධකාරයේ බලවතා. දැන් රාත්‍රියේ පාලකයා, රාත්‍රියේ පාලනය තිබෙන්නේ චන්ද්‍රයා මත. ඒ කියන්නේ හඳ මත. මෙතන මේ හඳ සංකේතවත් කරන්නේ මේ සාතන්ටයි. එතකොට මේ අන්ධකාරයේ අධිපතියා, මේ අන්ධකාරයේ ක්‍රියාව, මේ වසංගත, මේ මලපත්, මේ විනාශ සියල්ල පෑගිය හැකි එකම, ඒ යටපත් කළ හැකි එකම සංස්ථාව ස්වර්ගයේ නියම කරලා තිබෙන එකම ස්ථානය සභාවයි. සභාව කියන්නේ ඔබටයි. ඒ නිසා ඔබගේ අතේ තමයි වගකීම තියෙන්නේ. ක්‍රිස්තියානි සභා පාලකුරුනි, ඔබ ආලෝකය පැලඳගෙන ඔබ සතුරාව පාගා දැමීමේ අධිකාරිත්වය ඔබට තිබෙනවා. ඒ වගේම තමයි කිතුණු සභාවේ පවුල් වලට, පෞද්ගලික කිතුණු දේව දරුවන්ට මම කියන්න කැමති පශ්චාත්තාපේ පසුතැවිල්ලේ ඔබ ස්වාමින් වහන්සේගේ අභිමුඛේ මේ බාබිලෝන් ආත්මයට විරුද්ධව නැගී සිටින වෙලාවේ ස්වාමින් වහන්සේ ඇර අන් රූප නමස්කාර ප්‍රතික්ෂේප කරමින් ඒ ගැන හඬා වැළපෙන වෙලාවේ යම් සභාවක්, උදාහරණයක් විදියට අපි ගමු යම් නගරයක සභාවක් තිබෙනවා. ඒ සභාවේ ඉන්නේ 45යි නැත්නම් 25යි කියලා අපි හිතමු. හැබැයි මේ 25 දෙනාට, මේ 45 දෙනාට පුළුවන් මේ නගරයේ තිබෙන අන්ධකාරය පාගල දමන්න. කොහොමද? ඔබ පශ්චාත්තාපේ පසුතැවිල්ලේ සෙනග උදෙසා හඬා වැළපීමේ රූප වන්දනා, පිළිම වන්දනා, මේ දෙවියන් වහන්සේට ඇර වෙන මොනවාද නාමයන් වලට ගෞරවය දෙන දේවල් වෙනුවෙන් ඔබ හඬා වැළපෙන විට ඔබ දන්නවද ඔබගේ සභාව යටතට චන්ද්‍රයා යටත් වෙනවා, නැත්නම් අන්ධකාරයේ අධිපතියා යටත් වෙනවා. යක්ෂා බයම දේ තමයි පසුතැවිල්ලට, යක්ෂා බයම දේ තමයි අතහැරීමට, යක්ෂා බයම දේ තමයි මේ සත්‍යතාවයන් හඳුනා ගැනීමට. ඒ නිසා ඔබේ ගෙදර තිබෙන රූප තියාගෙන, පිළිම තියාගෙන, අරමාල තියාගෙන, මේ මාල තියාගෙන බොරුවට සාලේ මැද පාස කින්ස්ලිගේ දේශන අහලා වැඩක් නැහැ. හරිද? සාලේ මැද ඇත්ත තමයි, මාර සත්‍යතාවයක් නේද? පාස කින්ස්ලි මේ ගැඹුරු අර්ථයන් තේරුම් කරලා දෙනවා. හරි පුදුමයි නේ. අපේ පාස්ටර්ට අනාවැකි කියන්න විතරක් නෙමේ, අපේ පාස්ටර්ට සුභාරංචි කියන්න විතරක් නෙමේ, බලන්නකෝ ගැඹුරු පොත, එළිදරව් පොතක් තේරුම් කරලා දෙන්න අපේ පාස්ටර්ට හැකියාව ඥානය තිබෙනවා. ඒ මාරයි නේ අපේ පාස්ටර් කියා මගේ නම උස් උස් ඉන්නේ නැතුව හොයලා බලන්න පෙට්ටගමස්සේ තාමත් කිරිගරුඩ තියෙනවද කියලා හොයලා බලන්න. ඔබගේ අල්මාරිය අස්සේ ඒ ඉතාලි වලින්, ඇමරිකාවෙන්, එහෙම නැත්නම් පරම්පරාවෙන් ඓතිහාසික අරන් ආපු චන්ද්‍රයා ඉන්නවද කියලා, නැත්නම් අන්ධකාරයේ අධිපතියට තාමත් අවස්ථාව දෙනවද කියලා, බාබිලෝන් පාලනය ඔබේ ගෙදරේ තිබෙනවද කියලා, බාබිලෝන් නෙබුකද්නෙස්සර්ලාගේ ඒ දෙවියන් වහන්සේට විරුද්ධව වෙන නම් වෙන වෙන විශ්වාසයන් ඔබගේ ගෙදර, ඔබගේ පරම්පරාවේ ඥාතින් අතර ඔය බෙල්ලේ එල්ලගෙන ඉන්න සමහර විට ඔය
එක එක ආයුධ කට්ටල්, එක එක රූප, එක එක ආගමික බෙර වගේ සුර, ඒව එක එක මොනවාද ආගමික දෙවිදේවතාවුන්ගේ පින්තූර, මේ ඔක්කොම බාබිලෝන් අධිකාරිත්වයයි. ඉතින් මේවා පළඳගෙන ඉන්න අයට මේව මේ ගෙදර දොර ඇරිනකොටම දේවදූතේ කඩුවක් තියාගෙන සාතන් පාගන් ඉන්න පින්තූරේ තියෙන ඔබ හිතන්න එපා දේව ආරක්ෂාව ඔබට ලැබෙනවා කියලා. ඒ පින්තූරේ පාගන් ඉන්නේ සාතන්, කඩුවක් අරන් ඉන්නේ සාතන් තමයි. මොකද රූප වන්දනාව දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රතික්ෂේප කරනවා. දේව දූතයෙකුට බෑ ඔබේ ගෙදරට රැකවරණය දෙන්න. ඒ නිසා දේව දූතයෝ දෙවියන් වහන්සේගේ රැකවරණය යටතේ ඉන්නේ. තේරුණාද? දේව දූතයෝ කියන්නේ දෙවියන් වහන්සේ අනකරන විට ඒ අනපනත් රකින අය විතරයි. ඒගොල්ලොන්ට හිතලා නිර්මාණශීලී තීරණ ගන්න අයිතියක් නැහැ. දෙවියන් වහන්සේ දෙන ආඥාවන් විතරයි ඒගොල්ලොන්ට ඉෂ්ට කරන්න පුළුවන්. ඒ නිසා ඔබගේ ගෙදර චන්ද්‍රයා පෑගිලා දින්නේ නැත්තම් චන්ද්‍රයා ඔබව පාගන් ඉන්නේද කියලා පොඩ්ඩක් ඔයලා බලන්න. බොහෝ සභාවන් වල වෙලා තියෙන මොකක්ද දන්නවද? චන්ද්‍රයා ඔබව පාගගෙන සූර්යා චන්ද්‍රයාගේ පාද යටට ගිහිල්ලා. නමුත් මේකේ වෙන්න ඕනේ සූර්යා පැලඳගෙන හිටපු ආලෝකයේ පැලඳගෙන හිටපු සභාව චන්ද්‍රයා පාග ගත්තා. අන්ධකාරයේ අධිපතියා පාගගෙන හිටියේ. සභාවට තමයි අන්ධකාරයේ අධිපතියා පාගන්න බලය තිබෙන්නේ. ඒ නිසා ඔබ මොහොතක් කල්පනා කර බලන්න ඔබේ සභාව තුල, ඔබේ ගේ ඇතුලේ, ඔබේ නිවස තුළ, ඔබේ වැඩ කරන කාර්යාලය තුළ ඔබට තාමත් ඒ ගෙදර තියෙන පින්තූරේ අයින් කරගන්න බය අත්වෙවුලන ඔබ, ඔබගේ ගෙදර තියෙන රූපේ අයින් කරගන්න අත්වෙවුලන ඔබ, ඔබගේ ගෙදර අනාදියේ පටන් ආපු ඒ පින්තූරේ අයින් කරගන්න අත්වෙවුලන ඔබ, ඔබ කොහොමද හලෝ සාතන්ට විරුද්ධව හැප්පෙන්නේ, සාතන්ට විරුද්ධව නැගිටින්නේ? ඒ නිසා නිර්භීතව ස්වාමින් වහන්සේ කෙරේ බලය උපදවාගෙන, ශක්තිය උපදවාගෙන ඔබ චන්ද්‍රයා පාගන්න ලෑස්ති වෙන්න. ආලෝකයේ අධිපතියා ඇත්ත වශයෙන්ම සසාතන ආලෝකයේ අධිපතියා ඔබව රවට්ටගෙන ඉන්නේ. ඔබ ඔබව බය කරලා තියෙන්නේ මේ මේක අයින් කරොත් ඔබ විනාශ වෙයි, මේක අයින් කරොත් ඔබට ඔබට නරකක් සිද්ධ වෙයි. ඒක අපේ තාත්තා, අපේ මුත්තා, කිත්තා, පත්තා, පනත්තා, කිරිකිත්ත කාලේ ඉඳලා අපි ආරක්ෂා කරන් ආපු අනුහසක් කියා ඔබට බය කරලා රවට්ටලා ඉන්නේ. ඔබ නිර්භීතව තීරණයක් ගන්න. ස්වාමින් වහන්සේ ඇත්ත වශයෙන්ම ඔබව කැඳවනවා චන්ද්‍රයාව පාගන්න මේ දවස්වල. පැහැදිලිද? දැන් ඊළඟ දේ තමයි මගේ සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය, ඔබ දෙවෙනි පදයට අපි යනකොට බලන්න, අපි ප්‍රවේශමෙන් අපි අධ්‍යයනය කරමු. දෙවෙනි පදය, තාරක 12කින් යුක්ත ඔටුන්නක් ඇති ස්ත්‍රියක්ය. ඈ ගර්භණීව සිටියාය. ඈ විලිහිදා විඳිමින් ප්‍රසව වේදනාවේ යුක්තව මුරගසන්නීය. දැන් බලන්න දෙවෙනි පදය ටිකක් අමුතු සිතුවිල්ලකට අපිව ගෙනියනවා. හරිද? මේකේ පණිවිඩ දෙකක් තිබෙනවා. මොකද පණිවිඩ දෙක? එකක් තමයි ඇවිල්ලා මේ චන්ද්‍රයා පාගගෙන අන්ධකාරයේ අධිපතියා පාගගෙන ඉන්න සභාව, තේරුණාද? ඒ ස්ත්‍රිය, ඇය, තේරුණාද? ගර්භණීව සිටියා කියලා කියනවා. එතකොට මෙතන මේ කාන්තාවක් බබෙක් ලැබෙන්න එන්න ඔන්න මෙන්න ආසන්න ඉන්න අවස්ථාවක් concept එකක් කතා කරනවා. දැන් මම ඔබව අරගෙන යනවා ගැබිනි මාතාවක් දරුවෙක් බිහි වෙන්නට තියෙන කාලය කිට්ටුවට අරගෙන යනවා. තේරුණාද? දැන් මගේ බිරිඳ තුන් වතාවක් දරුවන් ප්‍රසූති කරලා තියෙනවා. තිම්රි, ශෙහාරා, දෙවුනෙත්. තිම්රිට දැන් අවුරුදු 18යි. අවුරුදු 18කට කලිනුත් මගේ බිරිඳ දරුවෙක් ප්‍රසූති කරනවා. මම ඒ රාත්‍රියේ මගේ මේ තුනම සිද්ධ වුණේ දෙකක් රාත්‍රියේ සිද්ධ වුණා, පුතා විතරක් දවල් සිද්ධ වුණා. එතකොට අවුරුදු 18කට කලින් මගේ බිරිඳ දරුවෙක් ප්‍රසූති කරනකොට ඇගේ වේදනා, ඇගේ අමාරුකම්, ඇගේ කැක්කුම්, ඇගේ රිදුම්. දැන් ෂෙහාරා අවුරුදු 14කට කලින් ආයෙත් දරුව ප්‍රසූති කරලා ඉවර වුණා. එතකොට තේජාන් මීට අවුරුදු 2කට කලින් අප්‍රේල් 14 වෙනිදා තමයි මගේ දරුවා තේජාන් හම්බුනේ. එතකොට දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න ඉන්න මවෙක් විඳින වේදනාව පිළිබඳ මට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. එතකොට ඒ දරුවා වෙනුවෙන් ඒ අම්මාට කරන්න තියෙන කැපකිරීම සම්භාරයක් තිබෙනවා. ඒ අම්මට ඇවිදින ක්‍රමය වෙනස් වෙනවා. ඒ අම්මා කන ක්‍රමය වෙනස් වෙනවා. ඒ අම්මා නිදාගන්න ක්‍රමය වෙනස් වෙනවා. ඒ අම්මා ඇවිදින ක්‍රමය වෙනස් වෙනවා. ඒ අම්මගේ ගමන ස්ලෝ වෙනවා. ඒ අම්මගේ සමහර වෙලාවට
සමහර සිතුම් පැතුම් පා වෙනස් වෙනවා. සමහරලාට අම්මගේ මුහුණ වෙනස් වෙනවා. මුහුණ ඉදිමෙනවා. අතපය ඉදිමෙනවා. ඒ අම්මගේ නිතරම කම්ප්ලේන්ස්. ඒ අම්මගේ නිතරම තියෙන චෝදනා. අතන රිදෙනවා. මෙතන රිදෙනවා. අතන කැක්කුමයි. මෙතන කැක්කුමයි. ඔන්න එක දවසකට කන්න බෑ කියනවා. තව දවසකට කන්න ඕනේ කියලා. එක එක ආශාවන් තිබෙනවා. එතකොට මේ කාන්තාවක් බලාගන්න පුරුෂයෙකුට මොනතරම් දේවල් වලට මුහුණ දෙන්න තිබෙනවාද? තේරුණාද? එක එක අවස්ථාවල එක එක සිදුවීම් වලට ඒ ස්වාමි පුරුෂයා නැත්තම් ඒ කාන්තාව බලාගන්න පිරිමියාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ගොඩක් අය කතා කරන්නේ ඒ කාන්තාව දක්වන කැපකිරීම විතරයි. නමුත් ඒ කාන්තාව මොහොතින් මොහොත වෙනස් වෙන සුළු ස්වභාවයන් වලට ඒ පුරුෂයාට සිද්ධ වෙනවා ඒ කාන්තාවට ප්‍රතිචාරය දක්වන්න. කකුල් දැන් මම දන්නේ ඔබ කොහොමද කියලා. මම මගේ භාර්යාව කකුල් රිදෙනවා කියනකොට සමහර රාත්‍රිවල මම නිදි මරාගෙන සිසදුලාගේ කකුල් මිරිකන්න මට සිද්ධ වුණා. සමහර වෙලාවට මේ කෑම පිඟාන බෙදලා ගෙනල්ලා දුන්නම අන්තිම දවස්වල සිසදුලානි කන්න ගිහලා එහෙමම කෑම පිඟානට වමනේ කරනවා. සමහර ලාවට සිසදුලානිගේ අපහාසුකම් කියනවා. එයාට කේන්ති යනවා. එයා අඬනවා. එතකොට සමහර ලාවට රෑ නිදාගන්නෙතු ඔහේ ඇවිද ඇවිද ඉන්නවා. සමහර වෙලාවට සමහර අවස්ථාවලදී එක එක වමනා එපාකම් කියනවා. ඒව ඉෂ්ට සිද්ධ කරන්න ගොඩක් සමහරවල් අපිට කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. සමහරලාවට අපිට නිදිවර මරාගෙන දරුවෙක් ප්‍රසූති කරන්න ඉන්න අම්මා කෙනෙක්ව රැක බලා ගන්න රෙඩි පිටින් ඕනේ. දැන් අපේ අම්මලා එතකොට කියනවා පුතේ කොයි වෙලාවෙ දුවට අමාරු වේද දන්නේ නැහැ බලාගෙන ඉන්න කියලා. එතකොට මේ සබහව ප්‍රවේශම් කරන්න සබහව තුල මේ කාන්තාව සභාවනම් මේ සභාව පරිස්සම් කර ගැනීමේ වගකීම සභා පාලකවරු ඔබට කොපමණ තිබෙනවද? එතකොට සමහර සභා පාලකවරු ඉතා නිදහසේ කිසි වගකීමකින් තොරව කිසිම වේදනාවකින් කැපකිරීමකින් තොරව ඔබ සේවය කළා නම් ඒකේ අදහස තමයි ඔබ එම කාන්තාව හරියට බලාගෙන නැහැ. ඒ සභාව හරියට බලාගෙන නැහැ. දැන් මේ කාන්තාවක් විසින් දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න කිට්ටු වෙනකොට අපමණ වේදනාව විඳිනවා. අපමණ රිදුම් වලට මුහුණ දෙනවා. සමහර වෙලාවට යාට පාටි වලට යන්න බෑ. සමහර විනෝද ගමන් වලට යන්න බෑ. සමහර උත්සවයන් වලට යන්න බෑ. සමහර කෑම කන්න බෑ. සමහර තැන්වල පරිස්සම මේ ඉතාම අධිකයි. දැන් ඔය සමහර ලාවට රසවත් රඹුටන් රසවත් අන්නාසි වගේ පළතුරු කන්න බෑ. සමහර කකුලුව වගේ උෂ්ණ අධික ඉස්සු අධික මේ ඉස්ස වගේ ඌස්න අධික කෑම කන්න බෑ. එතකොට ඒකට හේතුව තමයි ඒ ලැබෙන්න ඉන්න දරුවාට ඒක බලපෑමක් සිද්ධ වෙන්න යනවා. ඒ නිසා මගේ සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය මේ ඒ කාන්තාවට සිද්ධ වෙනවා සමහරලාවට වෙන් වෙන්න හුදකලා වෙන්න. මෙන්න මේක තමයි අද ක්‍රිස්තියානි සභාවට වෙලා තිබෙන්නේ. ක්‍රිස්තියානි සභාව දැන් අත වශයෙන්ම ගැප්ගෙන ඉන්නේ. දැන් ක්‍රිස්තියානි සභාව ගැප් අරගෙන තියෙන්නේ කාවද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේවයි. මේ සභාව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට දැන් ගෙන්නන්න ලෑස්ති කරලා ඉන්නේ. තේරුණාද? දැන් අපි තමයි යේසුස් වහන්සේ මේ පොළොවට වලාකුල් මතට එන ගමන ඉක්මන් කිරීමේ ප්‍රධාන වගකීම තියෙන්නේ සභාවටයි. එතකොට ඔබයි මමයි කරන සේවාවක් ඔබයි මමයි කරන කැපකිරීම වල ප්‍රතිඵලයක් විදිහට තමයි යේසුස් වහන්සේගේ පැමිණීම ඉක්මන් වෙන්නේ. ඒ නිසා දැන් සභාව වෙතට යේසුස් වහන්සේ එන්න යනවා. නැත්නම් සභාව නිසා යේසුස් වහන්සේ එන්න යනවා. මෙතන කියනවා ස්ත්‍රිය විලිරුදා විඳිනවලු දරුවෙක් වදන්න. අපි යේසුස් වහන්සේගේ පැමිණීම මේ ලෝකෙට ගෙන්නන්නට ඉන්න එකම බලයලත් ආයතනයයි. ඒ නිසා අපිට හරියට ප්‍රශ්න සභාවට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වෙන හරි සභාවට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. දැන් ලෝකේ අයට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. දැන් ලෝකේ අය ඉතාම නිදහසේ නිවහල්ව ඒගොල්ලෝ ගමන් කරනවා. නමුත් බලන්න මේ ඔක්කොම සංවිධාන ඔක්කොම ආගම් ඔක්කොම බලය ලද්දන් ඔක්කොම මේ අය එකතු වෙලා ක්‍රිස්තියානි සභාවට කොච්චර වෛර කරනවද බලන්නකෝ. මේ පාස්ට PASTOR පාස්ට කියන පුජ්‍යලයාට ලෝකේ මොනතරම් වෛර කරනවද? ඒකට හේතුවයි පාස්ත කියන පුජ්‍යලයාට ලෝකේ වෛර කරන්නේ. පාස්ත කියන පුජ්‍යලයා තමයි යේසුස් වහන්සේ මේ ලෝකෙට ගෙන්න ගන්න
මේ ලෝකෙට යේසුස් වහන්සේ බිහි කරන්න වලාකුල් මතරට නැවතත් යේසුස් වහන්සේ කැඳව ගන්න විශාල භූමිකාවක් ඉෂ්ට කරන පුද්ගලයා. දැන් පාස්ටර් කියන පුද්ගලයාට අමතරව යේසුස් වහන්සේ ගැන කතා කරන තව තව පූජකවරු ඉන්නවා. දැන් ඒගොල්ලන්ට තර්ජනයක් නැහැ. ඒගොල්ලන්ට විවේචනයක් නැහැ. දැන් ඒ විතරක් නෙමෙයි මේ දෙවන්වහන්සේට සේවය කරන දෙවන්වහන්සේගේ රාජ්‍යයේ වැඩ කරන බලවත් දේවදාසයන්ට කිතුණුවන්ව කොච්චර පීඩා කරනවද, කිතුණුවන්ව කොච්චර අපහාස කරනවද, නිඳා කරන. දැන් මගේ ජීවිතේ ගත්තාම දැන් මේ දවස්වල මේ Facebook වල පළවෙනවා මගේ පින්තූරයක් අරගෙන මට COVID-19 වෛරසය හැදිලා මගේ සභාව වහලා මම රටින් පැනලා ගිහිල්ලා කියලා. හැබැයි මේක ගැන හොයලා බලනකොට මේක මේ කරලා තියෙන ක්‍රිස්තියානි කණ්ඩායමක්ම තමයි. තේරුණාද? මේ මගේ මේ ෆොටෝ එක අරගෙන මට විරුද්ධව මේ අපහාස කරන්නේ, මේ බොරු බේගල් ඔක්කොම පතුරවන්නේ මේ කිතුණුවන්. හැබැයි මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ. මම ඒගොල්ලොත් එක්ක මට ඇත්ත වශයෙන්ම ගොඩාක් ලෝකේ වටේ ඉන්න කිතුණුව මේව හොයලා බලන්නකෝ. පාස්ටර්ට අපහාස කරලා මඩ පාරවල් ගහලා පාස්ටර්ගේ චරිතය ඝාතනය කරලා පාස්ටර්ට පෝස්ට් හදලා දාලානේ කියලා කියනවා. හැබැයි මම ඒ ගැන කලබල වෙන්නේ නැහැ. ඒව ඇහුවට මට එච්චර ප්‍රශ්නයක් නැහැ. ඇයි දන්නවද? අර කතාවක් තියෙනවා, වෙඩි වැදුණු හරකට ඇඟේ පච්චයක් ගහනකොට මොන වේදනාවද කියලා. තේරුණාද? වෙඩි වැදුණා නම් හරකට, වෙඩි වැදුණු හරකට ඇඟේ පච්චයක් ගහන්න යකඩයක් රත් කරලා පච්චයක් ගහනකොට ඌටේ වේදනාව දරා ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මගේ ජීවිතෙත් ගන්නකොට මම ඕන තරම් මිනිස්සුන්ගේ විවේචන වලට, ප්‍රතික්ෂේප කිරීම වලට මං ලක් වෙලා තියෙනවා. මට මිනිස්සු කරන්න තියෙන ඉතාම නරක දේවල් මට කරලා තියෙනවා. හැබැයි මං ඒ එක දෙයක් ගැනවත් සැලුනේවත්, ඒකිනෙක එක්කවත් ප්‍රශ්නයක් ඇති කරගත්තේවත් නැහැ. අද වෙනතුරු මම ස්වාමින් වහන්සේගේ රාජ්‍යයේ මිදිවත්තේ උන්වහන්සේට නිර්භීතව සේවය කරගෙන යනවා. මගේ සේවයට ප්‍රතිඵල දෙන්නේ, මගේ සේවයට විපාක දෙන්නේ මිනිස්සු නෙමේ, සංවිධාන නෙමේ, Facebook නෙමේ, අන්තර්ජාලය නෙමේ, YouTube නෙමේ. එහෙම නැත්තම් මට විරුද්ධව හතුරුකම් කරන අය නෙමේ, මට විරුද්ධව පෝස්ට් හදන අය නෙමේ. මට ප්‍රතිඵල දෙන්නේ ස්වර්ගයේ දෙවියන් වහන්සේ. මාත් එක්ක වැඩ කරන්නේ ස්වර්ගයේ දෙවියන් වහන්සේ. දැන් බලන්න, ඔය පෝස්ට් හදන අයට, අන්තර්ජාලයට මේ වගේ විකෘති පණිවිඩ දාන අයට, මට අපහාස කරන අයට නිකන් බලන්න, මම මේ කතා කරන ගැඹුරු රහස් සත්‍යතාවයන් එකක් හරි මේ මිනිස්සුන්ට තේරෙනවද කියලා. මේ මිනිස්සුන්ට වාඩි වෙලා ඉඳගෙන බයිබලයේ කියවලා මේ වගේ අර්ථයක් මතු කරගන්නවත් පුළුවන්ද කියලා බලන්නකෝ. ඒකට හේතුව මේක තමයි අන්තිම කාලේ යේසුස් වහන්සේ ගැන කතා කරන සභාවට ඇතිවෙන විලිරුදා. මේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ සේවය කරන මිනිස්සුන්ට එන අපහාස, නිඳා, නිදා ගන්න බෑ. සභාවේ සේවය කරන අයට නිවැහැලිහිල්ල ඉන්න බෑ. අන්න හරෙන් අපහාස, මෙන්න මෙහෙන් අපහාස. මේ දැන් අලුතෙන් දේව සේවයට ඇතුල් වෙන අය එකක් වටහා ගන්න, නවක දේව සේවයට එකතු වෙන අය මේ වගේ අපහාස, නිନ୍ଦා, අවලාද, කොන්වීම්, මඩ ගැසීම් ඔබ ඉස්සර හිටපු සමාජයේ පුද්ගලයන් ඔබ යේසුස් වහන්සේ පිළිගත්ත කිව්වම ඔබව අගය කරන්නේ නැහැ. තේරුණාද? ඔබව විවේචනය කරලා, ඔබව හෙලා දැකලා, ඔබව නිකන් නිවට වෙච්ච, ඔබ නිකන් මහා මෝඩ කමකට අහුවෙච්ච, ඔබ නිකන් විනා නිකන් මොකද මේ අනුවන ක්‍රියාවකට පැටලිච්ච කෙනෙක් විදිහට තමයි ඔබ දෙස බලන්නේ. හැබැයි මම ඔබට එක දෙයක් කියන්න ඕනේ සහෝදරයා සහෝදරිය, ඔබ නෝවාගේ නැව හදන කාලේ කතාව මතක තියාගන්න. නෝවට නැව හදන්න කියනකොට නෝවා නැව දැකලා තිබුණෙත් නැහැ. හැබැයි කීකරු නෝවා නැව හැදුවා. නැව හදනකොට ඒ නැව නිර්මාණය කරනකොට මුළු ලෝකෙම ඇවිල්ලා නෝව කොන් කළා, නෝවට අපහාස කළා, නිඳා කළා. ඒත් නෝවා නැව හදන එක නතර කළේ නැහැ මිනිස්සුන්ට බයි. නෝවා නැව හදන එක නතර කළේ නැහැ තමන්ගේ ගෞරවය, තමන්ගේ මහිමය, තමන් මේ වෙනකන් ජීවිතේ උපයාගත්ත ඒ தত্ত্বය නැති වෙනවා කියලා තමන්ගේ නැව හදන එක නතර කළේ නැහැ. මම ඔබට දෙයක් කියන්න කැමති. ඒ නැව හදලා ඉවර වුණාට පස්සේ ඒ නැවට නෝවා සහ නෝවාගේ පුතු තුන්දෙනා සහ නෝවාගේ පුතු තුන්දෙනාගේ භාර්යාව තුන්දෙනා ඇතුල් වුණාට පස්සේ ජල ගැල්ම ආවට පස්සේ මිනිස්සු ඇවිල්ලා නෝවට කෑ ගහලා කිව්වා, අපිව බේරගන්න, අපිව බේරගන්න කියලා. එතකොට නෝවා කිව්වා, මට කරන්න දෙයක් නැහැ. දැන් මොකද්ද? දැන් ඇවිල්ලා දෙවන් වහන්සේ දොරවහල් ඉවරයි. අන්න ඒ වගේ මගේ සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය, ඔබ නිර්භීතව මුළු
ලෝකෙම ඔබ විවේචනය කරද්දි, ඔබට අපහාස කරද්දි, ඔබට නිඳා කරද්දි ඔබ අහුවෙන්න එපා මේ මිනිස්සුන්ගේ හඬවල් වලට, ඒගොල්ලන්ගේ ප්‍රකාශන වලට. ඔබ යමෙක් කෝල් කරලා අදහයටපත් කරනවා නම් එයාගේ නම්බරේ බ්ලොක් කරන්න. යමෙක් ඔබට අපහාස කරලා එහෙම නැත්නම් ඔබ යන ගමන ඔබගෙන් ඉවත් කරන්න ඔබට පෝස්ට් හදනවා නම් ඔබ ඒ channel එකත් බ්ලොක් කරන්න. ඔබව දෙවියන් වහන්සේගෙන් ඈත් කරන්න හදන්නේ කවුද? ඈත් කරන්න හදන යන කෙනාගෙන් ඈත් වෙන්න. මොකද මේ ගමන ලෝකයා කවුරුත් අපිට ධෛර්යය දෙන්නේ නැහැ, අපිට අත දෙන්නේ නැහැ. මහාචාර්යවරු, ආචාර්යවරු, කලාකාරයෝ, නළු නිළියන්, ප්‍රභූවරු, ඉතා සමාජයේ උසස් පැලැන්ති අය, ධනවත් අය, දිලිසෙන අය, ඉතාම සර්වපිත්තල මායාවෙන් පිරුණු ලෝකය ඔබව නැවත අල්ලා ගන්න බලයි. ඔබ අහුවෙන්න එපා ඒ ලෝකෙට, ඔබ යන්න එපා ඒ ලෝකෙට. මොකද දන්නවද, ඔබ වටහා ගන්න යේසුස් වහන්සේ මේ ලෝකෙට ගෙන්නන්නට තිබෙන ඉතාම බලයලත් චන්ද්‍රයාව පා ගන්න පුළුවන් අධිකාරීත්වය ඇති එකම ස්ථානය ඔබයි, ඔබේ පවුලයි, ඔබේ සභාව බව අමතක කරන්න එපා සහෝදරයා, සහෝදරිය. හොඳයි, ඊළඟට අපි දකින්නවා තුන්වෙනි පදය වෙතට අපි ගියාම අහසේ තවත් පුදුමයක් දක්නා ලද්දේය. එනම් හිස් හතක්ද අන් දහසක්ද තමාගේ හිස්පිට මකුට සදක්ත ඇති මහත් රතු සර්පෙක් විය. හරි, දැන් මේක ටිකක් ඔබ බලනකොට මේක නිකන් ඔබට මැවිල පේන්නේ අර ඩ්‍රැගුලා කෙනෙක් වගේ, නැත්තම් ඔබට මැවිල පේන්නේ නිකන් අර මකරෙක් වගේ, ඇනම්සන් වනාන්තරයේ ඉන්න අර ඇනකොන්ඩෙක් වගේ තමයි ඔබට මේක මැවිල පේන්නේ. මේ කතා කරන්නේ යොහන් කියනවා මම අහස්සේ තව පුදුම දෙයක් දැක්ක, එනම් හිස් සතක්. ඒ කියන්නේ හිස් සතක් කියලා කියන්නේ සම්පූර්ණ පරිපාලන අධිකාරීත්වය. දැන් ඔළුවෙන්නේ පාලනය ගෙනියන්නේ සම්පූර්ණ අධිකාරීත්වය. එතකොට අන් දහසක්ද හිස්පිට මකුටු සතක්ද ඇති මහත් රතු සර්පේ. ඔටුනු හතක් තියෙන අන් දහසක් ඇති. හරිද? ඒ කියන්නේ මොකද්ද මේ අං හතෙන් නැත්නම් මේ සමාවෙන්න මේ ඔටුනු හතෙන් පෙන්වන්නේ අධිකාරීත්වය, රාජ්‍ය බලය. ඒ අං දහසෙන් පෙන්න අං දහයෙන් පෙන්වන්නේ රාජ්‍ය බලය. ඒ කියන්නේ මුළු පොළොවේ අධිකාරීත්වය, මුළු පොළොවේ සියලු බලය, මුළු පොළොවේ දේශපාලනික බලය, මුළු පොළොවේ ඇති සියලුම ආගමික බලය එකට කැටි කරලා එක පැත්තක් වෙලා සාතන් තමාගේ මුළු අධිකාරිය යොදවන්ට යනවා. කාට විරුද්ධවද? සභාවට විරුද්ධව. තේරුණාද? සභාවට විරුද්ධව. අන්තිම කාලේ මුළු ලෝකෙම නැකිටින්නේ සභාවට විරුද්ධව. දේශපාලනික බලය කතා කරන්නේ සභාවට විරුද්ධව. ඒ නිසා මේ දෙවියන් වහන්සේගේ සභාව, දෙවියන් වහන්සේගේ රාජ්‍යයට පීඩා එනකොට මේ දේශපාලනික උත්තර හොයන්න යන්න එපා. තේරුණාද? ඒක බයිබලයට සම්පූර්ණයෙන්ම පටහැනි. ඔබ අහවලා බලයට පත් කරන්න, අහවලාට ඡන්දය ලබා දෙන්න, අහවල් ආණ්ඩුව ගේන්න, අහවල් පුජ්‍යලයා බලයට පත් කරන්න, රටේ පවතින ආණ්ඩුවට ආශිර්වාද කරලා යාශා කරන එක ඔබේ වගකීමක්. ඒක මගේ වගකීමක්. හැබැයි ඔබ අරයා මෙයා ගාවට ගිහිල්ලා එයාගෙන් මෙයාගේ සභාවට උත්තර ගන්න බලාපොරොත්තු වෙන්න එපා. සමහර අය කියනවා මේ අහවල් පුජ්‍යලයා ටිකක් ළඟින් හිටියොත්, අහවල් පුජ්‍යලයා අඳුරගෙන හිටියොත් සභාවට හොඳයි. සභාවට හොඳ අහවල් පුජ්‍යලයාගේ බලය නෙමෙයි, අහවල් එකෙන් නෙමෙයි සභාවට බලය එන්නේ. බලය එන්නේ ස්වර්ගයෙන්. එතකොට සභාව යන්නේ නැහැ චන්ද්‍රයාව ඔළුවේ දාගන්න, අන්ධකාරයේ අධිපතින් ඔළුවේ දාගන්න යන්නේ නැහැ. සභාවේ සුද්ධස්ථානවල, සභාවේ ඉස්සරහා අසුන්වල, සභාවේ වේදිකාවල චන්ද්‍රයාව වාඩි කරන්නේ නැහැ. තේරුණාද? චන්ද්‍රයා ඉන්න ඕනේ අන්ධකාරයේ අධිපතියා ඉන්න ඕනේ කොහෙද? සභාවේ පාද යට. තේරුණාද? සභාවේ අධිකාරීත්වය, සභාවේ බලය පැවරෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට විතරයි. ඒ නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය ලෝකයේ කිසිදු බලයලක් කෙනෙකුට, කිසි සංවිධානයකට, කිසි දේශපාලනයකට, කිසි ආගමික සංවිධානයකට හෝ විනයම් පුජ්‍යලයකට, යම් කණ්ඩායමකට හෝ යම් විදේශිකෝ දේශික බලවේගයකට බය වෙලා සභාවේ ක්‍රිස්තුස් වහන්සේට තියෙන අධිකාරීත්වය ඔබ
පෙරලන්න එපා. සභාපාලකවරයා ඔබේ ආත්මික ජීවිතේ මිනිස්සුන්ගේ අර්ථට වහල් කරන්න එපා. අධිපතින් බලය ලද්දන් ප්‍රසිද්ධිය පහකොට කුරුසිය කරනකොටගෙන ක්‍රිස්තුස් වහන්සේ සාතන්ව නිර්වස්ත්‍ර කළා. සාතන්ගේ බලය උන්වහන්සේගේ පාද යටත දැම්මා. උන්වහන්සේ සර්පයාගේ හිස පොඩි කළා. මේ ස්ථානේ කියනවා හතරවෙනි පදේ ඌ අන්තිම කාලේ සභාවට විරුද්ධව නැගිටින්න ඔහුගේ මුළු බලය පාවිච්චි කරනවා. අන් සත, ඒ කියන්නේ ඔහුගේ මුළු අධිකාරීත්වය, මකුටු සත, ඔහුගේ බල පරාක්‍රමය, ඒ වගේම තමයි අන් දහස, අන් දහය, ඒ කියන්නේ ඌ සියලු බලය, සියලුම අධිරාජ්‍යවාදීන්ගේ බලය, දේශපාලනික බලය, සංවිධානවල බලය, මේ ඔක්කොම අරගෙන ඌ මොනවද කරන්නේ? තාරකාවන් වලින් තුනෙන් කොටසක් ඇද ඒවා පොළවට හෙළුවේය. තාරකාවන් වලින් තුනෙන් එකක්, තේරුණාද? අහසේ තාරකාවන් වලින් තුනෙන් එකක්. මේ තාරකාවන් කියලා කියන්නේ මගේ සෙනෙහවන්ත ස්වාමින් වහන්සේ ඉදිරියේ ප්‍රසිද්ධ. අර එළිදරව් පොතේ කියනවා තාරකා සත, හරිද? තාරකා සත කියන්නේ ඒකේ අදහස තමයි ඇවිල්ලා ස්වාමින් වහන්සේගේ දරුවන්, උන්වහන්සේගේ ප්‍රසිද්ධ අය, උන්වහන්සේගේ බලය ලත් අය. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ දරුවන් හතරෙන් තුනෙන් එකක් ඇදලා දමන්න, අධෛර්යයට පත් කරන්න, පරාජයට පත් කරන්න, මේ පීඩා නිසා බය කරවන්න, මේ මිනිස්සුන්ගේ විවේචන නිසා මේ පීඩා හමුවේ යේසුස් වහන්සේ අතහැර යන්නට ඌ සභාව පොළඹවනවා. එතකොට ඔබ ප්‍රවේශම් වෙන්න ඕනේ ඒ තුනෙන් එක කොටසක් ඔබ වෙන්න බෑ, තේරුණාද? ඒ වැටි යන කොටස ඔබ වෙන්න බෑ, ඒ අධහිරිට පත් වෙන කොටස ඔබ වෙන්න බෑ. ඒ නිසා දෙවියන් වහන්සේ තුල ශක්තිය උපදවාගෙන ඔබ වටහා ගන්න අන්තිම කාලේ ඔබගෙන් අහන්න යනවා, ඔබ ක්‍රිස්තියානිද? එහෙම නැත්නම් ඔබ අර ක්‍රිස්තියානි අහවල් කොටසද? ඕගොල්ලෝ බයිබල් කාරයන්ද? එහෙම නැත්නම් ඕගොල්ලෝ ක්‍රිස්තියානි අහවල් ආගමේ කොටසද? ඔබ කිව් ගමන් අපි බයිබලේ විශ්වාස කරන අය කියලා ඔබට අනාගතේ රජයෙන් ලැබෙන්න යන ප්‍රතිලාභ පව අනාගතේ ලෝකේ නැති වෙන්න යනවා. දැනටමත් කිතුණුවෙක් මැරුණම සුද්ධ බයිබලේ විශ්වාස කරන බයිබල් සභාවකට යන කිතුණුවෙක් මරුණම කනත්ත දෙන්නේ නැහැ. කනත්ත අයිති අධිකාරීත්‍ය රාජ්‍ය පාලනය අයිති පුජ්‍යලයන් කියනවා ඕගොල්ලෝ ගිහිල්ලා ඕගොල්ලන්ට කනත්තක් අපි අහව, ඕගොල්ලෝගේ ක්‍රිස්තියානි අහවල් කණ්ඩායමට දීලා තියෙනවා ඒගොල්ලෝගේ ලියුම අරගෙන එන්න කියලා. ඒගොල්ලෝ ගාවට ගියාම කියනවා අපි ඔගොල්ලොන්ට මේ කනත්ත දෙන්නේ නැහැ, මොකද අපිට කනත්ත දීලා තියෙන්නේ අපේ කොටස විතරයි කියලා. අපි කිව්වම අපිට යේසුස් වහන්සේ තමයි අදහන්නේ කියලා. ඒගොල්ලෝ කියනවා හොඳයි, ඔයගොල්ලෝ යේසුස් වහන්සේ අදහනවා නම් අපේ පොත අරගෙන අපේ අහවලා පිළිගෙන අහවල් තැනට ගිහිල්ලා අහවල් කෙනා හම්බෙලා මෙන්න මේ වගේ මහා ලිස්ට් එකක්, කිතුණුවෙක් මැරුණම කනත්ත දාගන්න දෙන්නේ නැති තරම්ම ක්‍රිස්තියානි සභාවට පීඩා ඇති වෙනවා. අද අපේ දරුවෙක් කිතුණු පාසලකට ඇතුල් කරන්න බෑ, තේරුණාද? ඇත්ත වශයෙන්ම අපි පාසලට ඇතුල් කරන්න ගියාම රජයෙන් කියනවා, බලධාරීන් කියනවා, මොකද කියන්නේ ඕගොල්ලොන්ට ක්‍රිස්තියානි පාසල් තියෙනවානේ, ඒ පාසල් වලට දාන්න. ඒ පාසල් වලට ගියාම කියනවා අහවල් උත්තමයාගෙන්, අහවල් පූජකතුමාගෙන්, අහවල් නායකගෙන් ලියුම ගේන්න. එතකොට එතෙන්ට ගිහිල්ලා ඔබ ලියුම ගන්න ගියාම කියනවා ඕගොල්ලෝ මොකද්ද සභාව? බයිබල් ආගම. එහෙනම් ඕගොල්ලොන්ට කවදාවත් අපේ පාසල් වලට යන්න හම්බෙන්නේ නැහැ. ඔයා දන්නවද මෙන්න මේ වගේ කොන්කිරීම්, මෙන්න මේ වගේ ප්‍රතික්ෂේප කිරීම, මේ වගේ අද පාසල් ඇතුලේ පවා, තේරුණාද? පාසල් වල පවා අද බයිබලය අනුගමනය කරන දේව දරුවෙක් කියලා කිව්වම ඔබ දන්න පාසලෙන් පවා කොන් කරනවා. මේ අලුත්ම වචනයක් මෑත භාගයේ ඉඳලා මූලධර්මවාදීන් කියලා, ඒ වගේ බයිබල් කාරෝ කියලා, හලෙලුයා කාරයෝ කියලා, ඒ වගේම ලෝකේ අර විලාප දෙන සින්දු කියන ක්‍රිස්තියානි කාරයෝ. අද අපිට සමහර අය මේ කිතුණු බලවතුන්, කිතුණු දහම පරම්පරාවෙන් අරන් එන අය කිසි හිරිකිතක් නැතුව, කිසි විල්ලැජ්ජාවක් නැතුව මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කියනවා අපි මේ අර අනිත් අයව ආගම් වලට ගන්නේ නැහැ, අපි අනිත් අයව ආගම් වලින් ක්‍රිස්තියානි කරන්නේ නැහැ, අපි මේ මොනවාද මේ යේසුස් වහන්සේ ගැන අනිත් අයට දේශනා කරන්නේ නැහැ. කිසි හිරිකිතක් නැතුව මතෙව් 28 වෙනි පරිච්ඡේදයේ 19:20 මාධ්‍ය හමුවට ඇවිල්ලා අමු අමුවේ
උල්ලංඝනය කරලා දානවා. ඇයි දන්නවද? ඔවුන් කියන අපි මේ සුභාරංචේ කතා කරන සෙනග නෙවෙයි. නමුත් යේසුස් වහන්සේ මොකද්ද කිව්වේ? නුඹලාගේ සකල ජාතීන් යේසුස් වහන්සේගේ ගෝලයන් කරන්න කියලා. එතකොට මම ඒකයි කිව්වේ මේ පාස්ට කියන පුජ්‍යලයා නැත්තම් මේ ආත්මික ක්‍රිස්තියානි සභාව කියන පුජ්‍යලයා විතරයි මෙන්න මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පණිවිඩය ලෝකෙට නිර්භීතව කතා කරන්නේ. ඒ අතරතුරේ අද අලුත්ම දේ තමයි ඇවිල්ලා දැන් මේ ආත්මික සභාවල් කියන අයත් අද මේ සුභාරංචිය ප්‍රකාශ කරන මේ ඉවැන්ජලිස්ට් ආත්මික සේවය කරන මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන දේශනා කරන පත්‍රිකා බෙදන මේ සුවමෙහෙයන් පවත්වන ඉවැන්ජලිස්ට් රැස්වීම් පවත්වන මේ සභාවන් වලට විරුද්ධව මේ ආත්මික සභාවන් වල පරණ සභාවලුත් අද අර 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 පෞරාණික අර මොනවාද අර සාම්ප්‍රදායික සභාගුණ්ඩ වැටලා ඒගොල්ලෝ කියනවා අපි දැන් මේ ඔය 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 පත්‍රිකා බෙදන අය නෙවෙයි, අපි ඔය යේසුස් වහන්සේ ගැන මිනිස්සුන්ට පාරවල් පාරවල් ගාන ගිහිල්ලා කියන අය නෙවෙයි, අපි මේ අපේ සභාවේ ඉන්න සෙනග විතර බලා ගන්න තත්ත්වෙට මේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ බය ඇවිල්ලා තියෙන්නේ, මේ ලෝකෙට තියෙන බය, මේ ලෝකේ අධිකාරීත්වයට තියෙන බය, මේ ලෝකේ සමාගම් වලට තියෙන බය. මේගොල්ලෝ මෙහෙම කියන්නේ මේගොල්ලෝගේ තත්ත්වය, මේගොල්ලෝගේ ආරක්ෂාව, මේගොල්ලෝගේ සුරක්ෂිතභාවය, මේගොල්ලෝ ලෝකයට එක තමයි තියාගෙන ඉන්නේ. නමුත් මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ ඔබගේ මගෙන් නිර්භීතව, තේරුණාද? නිර්භීතව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පණිවිඩය ලෝකයට මොන වරප්‍රසාද අහිමි වුණත් මොනවාද ඔබේ ජීවිතේ ලැබෙන්න තියෙන වටිනාකම් නැති වෙලා ගියත්, ඔබේ ජීවිතේ ලැබෙන්න සුරක්ෂිතභාවය නැති වෙලා ගියත්, යේසුස් වහන්සේ ලෝකේ ගැලවුම්කාරයා කියලා යොහන් ද බෞතිස්ත එදා පාරක් පාරක් ගහනේ වීදිවල කෑග ගහ මොරගසන්නෙක් ලෙස උනා යොහන් ද බෞතිස්ත ගියා වගේ මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මමයි කියලා යේසුස් වහන්සේ ගැන වීදියක් වීදියක් ගානේ කෑ ගැහුවා වගේ පසුතැවිලෙන්න ස්වර්ග රාජ්‍ය ලංව තිබෙනවා කියලා වීදියක් වීදියක් ගානේ මොරගගහ කිව්වා වගේ යොහන් ද බෞතිස්තගේ ආත්මය ඇති ආත්මික සභාවක් අද ස්වාමින් වහන්සේ සොයමින් සිටිනවා. එනිසා ඔබට එකක් කියන්න කැමති, ඔබ මේ මොහොත කල්පනා කළ බලන්න මේ කොරෝනා වසංගතය වැරදිලාවත් ඔබට වැළඳුනොත්, එහෙම ඔබට නොවැළඳේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා, වැළඳුනොත් ඔබ අසාධ්‍ය වුණොත් ඇත්ත වශයෙන්ම බලන්න අර ඉතාලි දේශයේ මම එක පින්තූරයක් දැක්කා, ඒ ෆොටෝ එකේ මිනිස්සු සල්ලි පාරට විසි කරලා ඒ යූරෝ විසි කරලා ඔවුන් කියන්නේ මොකක්ද දන්නවද? කොච්චර අපිට සල්ලි තිබුණත් වැඩක් වෙන්නේ නැහැ, අපිට සුවය නැත්තම් අපිට ආරක්ෂාවක් නැත්තම්. ඒ නිසා සහෝදරයා සහෝදරිය, ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචි පණිවිඩය මේ ලෝකේ මායාවට, මේ ලෝකේ බොරුවට, මේ ලෝකේ බලයට, නිලයට, තත්ත්වයට, ඔය සර්ව පිත්තල ලෝකෙට, ඔබට ලැබෙන ඔය සම්මාන වලට, ඔබට ලැබෙන ඔය ලොකු මල් මාලා වලට, ඔබට ලැබෙන ඔය පැසසුම් වලට, ඔය ගෞරවයන් වලට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මේ සත්‍යතාවේ පණිවිඩය යට කරන්න එපා. ඔබ යේසුස් වහන්සේ අදහගත්තොත් ඔබ කොන් වෙයි, ඔබ හුදකලාවේ සමහරකට ගෝණි දී අඳින තරට වැටේ. නමුත් ඔබ එකක් වටහා ගන්න, මේ පොළව తాවකාලිකයි, මේ පොළව සදාකාලික නෑ. ඔබ කල්පනා කරලා බලන්න, ඔබ පැසසුමට ලක් කරපු බුද්ධලයෝ, ඔබ සම්මාන පිට සම්මාන දීපු බුද්ධලයෝ, ඔබ අර සම්මානෙන් මේ සම්මානෙන් අර ගෞරවයෙන් මේ ගෞරවයෙන් පාත්‍ර කරපු බුද්ධලයෝ අද ජීවිතුන් අතර නෑ. ඒගොල්ලෝගේ මරණාල් මරණ බලන්න, ඒගොල්ලෝගේ පෙට්ටි කරගහන්න ලක්ෂ ගණන් මිනිස්සු පොලිමේ ආවා. හැබැයි එකක් මතක තියාගන්න, වැඩක් තියෙනවද? ඒගොල්ලෝ ලබාගත් එක සම්මාන එක නිලයකින්වත් බලයකින්වත් ඒගොල්ලන්ට ලැබුණු ඒ තානාන්තර වලින්වත් අද කල්පනා කළ බලන්න විනිශ්චය දවසේදී ඒගොල්ලන්ට ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ తాවකාලික ලෝකෙට අහුවෙලා, මේ සර්ව පිත්තල ලෝකෙට අහුවෙලා, මේ බොරුවට අහුවෙලා, මේ ආටිෆිෂල් ලෝකෙට අහුවෙලා ඔයා එකක් වටහා ගන්න, ඇත්ත වශයෙන්ම රූපලාවන්‍ය පළදාන කාන්තාවක් දන්නව ඔබ කන්නාඩිය ගාවට ගියාම කොච්චරක්නම් ඔබ වෙහෙසටපත් වෙන්න ඕනේද? ඔබේ මූණේ ෆවුන්ඩේෂන් ගන්න ඕනේ, ඔබේ ඇස්බම පාට කරන්නට ඕනේ, ඔබේ ලිප්ටික් ගන්න ඕනේ, පොඩි තොල් නම් ලොකු තොල් කරන්න ඕනේ, ලොකු තොල් නම් පොඩි තොල් කරන්න ඕනේ, ඔබේ මූණේ පැච්චස් තියෙනවා නම් ඒව වහන්න, ඔබ එක එක වර්ගයේ ක්‍රීම් වර්ග, ෆවුන්ඩේෂන් වර්ග ගන්න ඕනේ. මේ ඔක්කොම ගහලා ඉවර වෙලා ඔබ උත්සවයකට ගියාම ඔබ මොහොතක් කල්පනා කළ බලන්න, ඒ උත්සවයේ තිබෙන සමහර රස කෑම, සමහර ස්ථානවලට ඔබට දාඩිය බින්දුවක් දාගන්න නැතුව, ඒ වගේම ඔබ කනකොට කොච්චර ප්‍රවේශමෙන් ඔබට කන්න වෙනවද? ඇයි ඔබ දාගත්ත
මේකප් එක වේලෙන නිසා, මේකප් එක ගැලවෙන නිසා, නැත්තම් දාඩිය නිසා ඇඳුමට එක බේරෙන නිසා ඔබ මොන දැඩි අපහසුතාවයකට පත් වෙලාද ඒ දේවල් ආරක්ෂා කරගන්න ඕනේ. මගේ සෙනෙහවන්ත ඔබ මේ ආටිෆිෂල් ලෝකයට අහුවෙලා මොනතරම් දේවල් අහිමි කරගෙන දින්නේ. අන්න ඒ වගේ තමයි මේ ලෝකය ඔබව බොරු මුලාවකට අල්ලලා තියෙන්නේ, බොරුවකට රවට්ටලා තියෙන්නේ. ඔබ මේ ඔක්කොම ලබාගෙන, මේ පැසසුන් ලබාගෙන ඔබ රෑ ගෙදර නිදිහනට යන්නකො, ඔබ ඇඳට යන්නකො, ඔබ ඇඳට ගියාම ඔබට තේරෙයි මොන තරම් මායාවක් පිරිච්ච ලෝකයකට ඔබ දවසේ අහුවෙලාද ඔබ මේ ඇඳට වැටුනේ කියලා මගේ සෙනෙහවන්ත. ඉතින් එම නිසා මම ඔබට යෝජනා කරන මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, ඔබ මේ බොරුවට මායාවට අහුවෙන්න එපා, මේ ආටිෆිෂල් ලෝකෙට අහුවෙන්න එපා. ඔව්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට ආම ඔබට කොන් වෙන්න වෙයි, ඔබට වෙන් වෙන්න වෙයි, ඔබව ලැජ්ජාවට පත් කරයි, ඔබට විහිළු කරයි, යෝ නොවට වගේ. ඒත් ඔබ සිත ධෛර්ය උපදවා ගන්න ටික කාලයයි, තාම කාලිකයි. මේ බොරුවට ඔයාගේ ජීවිතේ ඔයා ඉඩ දෙන්න එපා, මේ ආටිෆිෂල් ලෝකෙට ඉඩ දෙන්න එපා. ඒ නිසා ඔබ ශක්ති උපදවාගෙන දෙවියන් වහන්සේ තුළ ඔබගේ ආත්මය ධෛර්යමත් කරගන්න. අපි 4 වෙනි පදයට ගියාම ඌ උගේ වල්ගෙන් අහසේ තාරකාවන්ගෙන් 3 කොටසක් ඇද ඒවා පොළොවට හෙළුවේ. සර්පයාද වසන් වදන්ත ආසන්නව සිටි ස්ත්‍රී වැදුව කෙනෙහිම ඇගේ දරුවා කාදමන පිණිස ඈදිරි පිට සිටියාය. දැන් මේ 4 වෙනි පදේ 2 වෙනි B කොටසේ කියනවා සර්පයා වනාහි වදන්ත සිටියා වූ ඒ දරුවා වැදූ කෙනෙහිම ඈ කාදමන්නට ඈ ඉදිරිපිට සිටියාය. දැන් මේකෙන් පණිවිඩ දෙකක් තිබෙනවා. මේකේ අතීතයේ පණිවිඩයක් තිබෙනවා. ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මේ පොළොවට බිහි කරන්නට, මරියතුමිය යේසුස් වහන්සේ මේ ලෝකෙට බිහි කරන්නට ලෑස්ති වෙමින් සිටියදීම හෙරෝත්ව පාවිච්චි කරලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරා දමන්නට, ඈ කාදමන්නට, ඇගේ දරුවා කෑදමන්නට සර්පයා ලෑස්ති වුණා කියලා කියනවා. දැන් ඒ සිදුවීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තියට ගන්නත් පුළුවන්. එක 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 විදියකින්. නමුත් තව අර්ථකථනයක් තිබෙනවා. ඒ අර්ථකථනේ තමයි ඈ දරුවා වැදු කෙරෙහිම ඈගේ දරුවා කාදමන්නට සර්පයා මොනවාද උත්සාහයක් දරනවා කියලා කියනවා. මේ මේ කතා කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම වළක්වන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මොකද්ද මේ පොළොවට උන්වහන්සේගේ පැමිණීම වළක්වන්න සාතන් උගේ මුළු අධිකාරීත්වය, උගේ මුළු බලය මේ මොනවාද පාවිච්චි කරන එක. දෙවන් වහන්සේගේ දරුවන් දෙවන් වහන්සේගේ ප්‍රේමෙන් ඈත් කරන්ට මෙතන අර අං මේ හිසේ ඔටුනු 7ක් පැලඳගෙන ඉන්න මේ සාතන් ලෑස්ති වෙන්නේ මොනවා කරන්නද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම නතර කරන්න, නැත්තම් ප්‍රමාද කරන්න. යක්ෂයාගේ අධිකාරීත්වය, ඔහුගේ මුළු බලයම ඔහු යොදන්නේ ඒ ස්වාමින් වහන්සේගේ පැමිණීම නැති කරන්න. මෙතන කියලා ඌට බලය තිබුණා කියලා. ඌ දෙවියන් වහන්සේගෙන් ඒ බලය උප්පත්ති පොතේදී හොරකම් කළා. තේරුණාද? උප්පත්ති පොතේදී හොරකම් කළා. දැන් අපි මතෙව් 2:13 සිට 16 දක්වා අපි දකින විට ඒ ස්ථානයේ අර යේසුස් වහන්සේ ඉපදුණු වෙලාව යේසුස් වහන්සේ මරා දමන්න හෙරෝත් සැලසුම් කරපු ආකාරය එතන තිබෙනවා. තේරුණාද? එතන තිබෙනවා. එතකොට 1 පේත්‍රස් 5:8 පේත්‍රස්තුමා කියනවා සාතන් ගොරවන සිංහෙක් මෙන් කාම ගිලගම්දෝ කියා ඔබම බලනවා. එතකොට එකක් අතීතයේ අර මරියුතුමිය යේසුස් වහන්සේ බිහි කළ වෙලාවේ හෙරෝත් ලව්වල යේසුස් වහන්සේ මරා දමන්න හදනෝ, ඒක කරන්න බැරි වුණා. දැන් උගේ දෙවෙනි ක්‍රියාව තමයි ඇවිල්ලා මොකද්ද? අර 1 පේත්‍රස් 5:8 දෙවියන් වහන්සේ තුල සිටින අය උන්වහන්සේගෙන් ගිල දමන්න. තේරුණාද? සාතන් ගොරවන සිංහෙක් මේ කාව ගිල දමන්ද කියලා ඔබම ඔබ දුවනවා කියලා කියනවා. නමුත් 5 වෙනි පදේ කියනවා උන්වහන්සේ ඒ ස්ත්‍රිය වනාහි යදණ්ඩකින් ලෝකේ ආණ්ඩු කරන්නට පුළුවන් පුත්‍රයෙක් වැදුවා කියලා. ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අතීතේ නැවත ගියොත් මරියතුමිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට බිහි කිරීමේ කතාව අතීතේ පෙන්වා දෙනවා. අනාවැකියක් අපිට දකින්න තිබෙනවා. මේකට අනාවැකියක් ගීතාවලිය පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 6:9 දක්වා මේ ලදරුවා ආණ්ඩු කරනවා, සියලුම සතුරාගේ බලය තමන්ගේ පාද යටට ගන්නවා. තේරුණාද? එතකොට ලදරුවා ඇවිත් ඊශ්‍රායෙල් ජාතිය ගලවනවා කියන අනාවැකිය එතන දාවිත්තුමා කතා කරනවා. වෙන කාටවත් නෙමෙයි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේටයි. එතකොට මතෙව් 4:8 සිට කතා කරනු ලබන්නේ
ඒ ලදරුවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට බිහිවුණු ගමන් හෙරෝත් රජ විසින් ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරා දමන්නට ක්‍රියා කරපු අතීතේ ක්‍රියාවත් මෙතන මතක් කරලා දෙනවා. ඒ වගේම මේ ලදරුවා මරණයට පත් කරන්නට නොහැකි වුණා. ඒ කියන්නේ එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ එතුමාගේ සිංහාසනේ දකුණු පැත්තට ඇදගෙනු ලැබුවා. අපි දකිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවේදී සතුරා උන්වහන්සේ කුරුසියේ ඇනගසලා මරණයෙන් පසුව බැලුවේ ඒස්ව මොනවාද උන්වහන්සේගේ කුරුසි පූජාව බොරුවක් බවට පත් කරන්න. නමුත් උන්වහන්සේ කුමක්ද කළේ? දෙවියන් වහන්සේ විසින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටලා උන්වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තට ඔහුව ඇදගනු ලැබුවා, නැත්තම් කැඳවාගනු ලැබුවා. එතකොට ඇසියලු ජාතින් යදණ්ඩකින් ආණ්ඩු කරන පුත්‍රයෙකු පිරිමි දරුවෙකු වැදුවාය. ඇගේ දරුවා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සිංහාසනය වෙසට ඇදගනු ලැබේ. ඒ හතරවෙනි පදයක් පස්වෙනි පදයක් කතා කරන්නේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ කුරුසි පූජාවේ මරණේ බලය සහ උත්ථානය ගැනයි. හයවෙනි පදය කතා කරනවා ස්ත්‍රිය කාන්තාරයට පලා ගියාය. 1260 දවසක් ඈ පෞෂණය පෝෂණය කරන පිණිස දෙවියන් වහන්සේ විසින් පිළියෙල කරන ලද ස්ථානයක් ඈට එහි තිබුණේය. ඒ ස්ත්‍රිය එනම් ඒ ස්ත්‍රිය කියලා කියන්නේ මෙතන මේ කිතුණු සභාව. තේරුණාද? දෙවියන් වහන්සේ විසින් සූදානම් කරන ලද ස්ථානයට පලා ගියා කියලා කියනවා. ඒ කියන්නේ සභාව උදෙසා ස්වාමින් වහන්සේ ස්ථානයක් පිළියෙල කරලා තියෙන්නේ. සභාව උදෙසා උන්වහන්සේ ස්ථානයක් සූදානම් කරලා තියෙන්නේ. අපි ඒ පලා යෑමට, අපි ඒ ස්ථානය කරා ගමන් කිරීමට අපි කනෝල්ලද්දව සෙනගත්. අපි වටහා ගන්න ඕනේ අනාගත වත්‍රුගේ ආත්මෙන්. තේරුණාද? අනාගත වත්‍රුගේ ආත්මෙන් යොහන්ට යේසුස් වහන්සේ එළිදරව් කරනු ලබන සභාව යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පැත්ත වාඩි වෙනවා කුරුසි පූජාව කරනකොටගෙන. ඒ වගේම තමයි යේසුස් වහන්සේ මේ පොළවට එන්න යනවා, මධ්‍යවකාශයට එන්න යනවා අපේ සභාව ගෙනියන්න. අපිට පිළියෙල කරන ලද ස්ථානයක් තිබෙනවා. ඒ පිළියෙල කරන ලද ස්ථානයේදී ස්වාමින් වහන්සේ අපිව සංගවන්ට යනවා. මෙතන හයවෙනි පදේ කියනවා ඈ පෝෂණය කරන පිණිස දෙවියන් වහන්සේ විසින් පිළිල කරන ලද ස්ථානයක් ඈත එහි තිබුණේය. ඒ කියන්නේ සභාව ඔබවයි මාවයි ස්වාමින් වහන්සේ කැඳවා ගන්න ස්ථානයක් තිබෙනවා. ඔබගේ මගේ ස්ථානය මෙහෙ නෙමේ. දෙවියන් වහන්සේ විසින් ඈත දරුවාව බිහි කරන සභාවට, නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට කැඳවන සභාවට ස්ථානයක් උන්වහන්සේ පිළිල කරලා තිබෙනවා. ඊළඟට කියනවා 1100 නේද, මොකද්ද කියන්නේ 1160 දවසක්. තේරුණාද? 1260 දවසක් සමාවෙන් 1260 දවසක් ඈ පෝෂණය කරන පිණිස දෙවියන් වහන්සේ විසින් පිළිල කළ ස්ථානයක් ඈතෙහි තිබුණේ. ඒ කියන්නේ මොකද්ද? ස්වාමින් වහන්සේ මේ හත් අවුරුදු පාලන සමයේදී අවුරුදු තුනහමාරක් කාලයක් ඉතාම නරක ලෙස සභාවට වද දීලා සභාව අන්ත ක්‍රිස්තුස් මේ පොළොවට ඇවිල්ලා යේසුස් වහන්සේ වගේ රඟපාලා, යේසුස් වහන්සේ වගේ සභාව මුලා කරලා, යේසුස් වහන්සේ වගේ සභාව රවට්ටලා ඒ ක්‍රිස්තියානි සභාව මුලා කරන වෙලාවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ අවංකව සිටියා වූ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ධර්මිස්ව සිටියා වූ ඒ සෙනග ස්වාමින් වහන්සේ කැඳවාගුන් ලබනවා. මෙතන 1260 දවසක් කියලා කියන්නේ අවුරුදු තුනහමාරක්. ඒ හත් අවුරුදු පාලන සමයේ ඒ පීඩාකාරී යුගයට සභාව අසු වෙන්නේ නැහැ. ඒ පීඩාකාරී ඒ සතුරාගේ ග්‍රහණයට සභාව අසු වෙන්නේ නැහැ. ඒ සතුරාගේ මොනවාද සැලසුම් වලට සභාව අසු වෙන්නේ නැහැ. සාතන් මොනවාද තුනෙන් එකක් පොළවේ තාරකාවන් වටගත්තට මගේ සෙනෙහවන්ත ඒ වැටෙන තුනෙන් එකේ කොටසට ඔබ අයිති වෙන්නේ යන්නේ නැහැ. ඒ වැටෙන තුනෙන් එකේ කොටසට ඔබ අයිති නැහැ. ඔබ ඇවිත් ඒ 1260 දවසේ උන්වහන්සේ විසින් තෝරාගත් ස්ථානේ පෝෂණය කරන්න කැඳවාගත් අය. උන්වහන්සේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ උන්වහන්සේ තබා ගන්නවා වගේම ශුද්ධාත්මහන්සේ කරුණ කොටගෙන ඇය උන්වහන්සේ කුමද්ද කරන්නේ? ඇය ස්වාමින් වහන්සේ විසින් උන්වහන්සේ ඇයව සංගවාගනු ලබනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ විසින් ඒ සභාව උන්වහන්සේ වෙතට කැඳවාගනු ලබනවා.
ඒකයි මෙතන කියන්නේ ඇයව 1260 දවසක්. එතකොට ඔබ මගෙන් අහයි ප්‍රශ්නයක් පාස්ටර්, 1260 දවසක් විතරයිද දෙවියන් වහන්සේගේ රාජ්‍ය ජනතාව ප්‍රවේශම් වෙන්නේ? නෑ, මගේ සෙනෙවන්ත මේ කතා කරන්නේ යේසුස් වහන්සේගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටපු උන්වහන්සේගේ සභාව ඒ අවුරුදු 7 අන්තිම අවුරුදු 3 කාලය තුළ ස්වර්ග රාජ්‍යයේ දෙවියන් වහන්සේ ඔසවාගෙන උන්වහන්සේ ඔවුන්ව පරිස්සම් කරලා උන්වහන්සේ ඔවුන්ට සදාතනික ජීවිතයට ලෑස්ති කරන ආකාරය ගැන. මෙතනින් ඉවර වෙන්නේ නැහැ. තේරුණාද? මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මෙතනින් එහාට ආයෙත් මහා පීඩා කාලයක් එනවා. මෙතනින් එහාට කිතුණුවන් මරණු ලබන කාලයක් එනවා. මෙතනින් එහාට කිතුණුවන්ට වද දෙන කාලයක් එනවා. නමුත් මේ කතා කරේ ඒ කාලයට කලින් යේසුස් වහන්සේගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටපු අය වලාකුල් අතරින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සම්මුඛ වෙන්න යන පණිවිඩය ගැන. මෙතනින් එහාට ඒ ගැඹුරු සත්‍යතාවය අපි දවසක් කාලයක් අරගෙන අපි ඉගෙන ගමු. නමුත් මට දැන් ඔබට කියන්න අවශ්‍ය වුණේ මේ ස්වාමින් වහන්සේ මේ පාත්‍ර කඩනු ලබන කල, මේ හොරණ පිමිනු ලබන කල, මේ අන්තිම කාලයේ සභාවට වෙන්න යන්නා වූ ඒ ස්වභාවය. ඒ වගේ තමයි මේ වසංගත, මේ පීඩා, මේ අමාරුකම් මැද්දේ සභාව සූදානම් විය යුතු ආකාරය. දැන් මේව අසන වෙලාවේ, මේ වගේ පුදුම සහ වසංගත ක්‍රියා අසන වෙලාවේ දෙවියන් වහන්සේගේ උදහස ලෝකයට පැමිණ තිබෙන බව ඔබ වටහා ගන්න අවශ්‍යයි. මම ඒකයි ඔබට මේ ඒ වෛශ්‍රායිස්ත්‍රිගේ කතාවෙන් පෙන්වා දුන්නේ. මම ඒකයි ඔබට ඒ බාබිලෝනිය ඇදවැටීමෙන් පෙන්වා දුන්නේ. මම ඒකයි ඔබට මේ වදන ඉස්ත්‍රිගේ කතාවෙන් පෙන්වා දුන්නේ. මේ ඔක්කොම අතරතුරේ ඔබ වටහා ගත යුතු ඉතා වැදගත් දෙයක් තමයි යේසුස් වහන්සේගේ උදහස, දෙවියන් වහන්සේගේ උදහස මේ පොළොවට පැමිණ තිබෙනවා. උන්වහන්සේ මහත් උදහසකින් යුක්තව උන්වහන්සේ මේ පොළොව දෙස බලාගෙන සිටිනවා. උන්වහන්සේගේ උදහසට ලක්වීමේ ප්‍රවණතාවය මේ පොළොවට දැන් ළඟා වෙලා තිබෙනවා. ඒ නිසා මේ උදහසේ කාල සීමාව තුළ කරන්න තිබෙන එකම එක දෙයයි උන්වහන්සේගේ උදහස පහව යනතෙක් අර ගීතාවලිය පොතේ එකතන මේ සමාවෙන යෙසායා පොතේ එකතනක කතා කරනවා, මාගේ ජනතාවෙනි උන්වහන්සේගේ උදහස නුඹලාගෙන් පහව යනතුරු නුඹලාගේ නිවස්වලට වැද දොරවසාගෙන සිටපල්ලා. මේක ඉතාමත්ම වැදගත් පදයක්. මේ අනාවැකිය දැන් සිද්ධ වෙලා තිබෙන ලෝකෙට උන්වහන්සේගේ උදහස මේ ලෝකෙට ඇවිල්ලා තිබෙන්නේ. දැන් දොරවල් වහගෙන ගෙවල් වලට වෙලා ඉන්න වෙලා තිබෙන්නේ. දැන් මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැහැ. මිනිස්සු එළියට ගියොත් මිනිස්සෙක් දැන් ඔබ කොච්චර ඉහළ තලයේ කෙනෙක් වුණත්, ඔබට කොච්චර ගෞරවයක් තිබුණත්, ඔබට ඔබව අධෛර්යයට පත් කළ කෙනා කොච්චර ගෞරවනීය පුජ්‍යලෙක් වුණත් දැන් ඔබට ඔබට තේරෙනව නේද තත්ත්වය මොකද්ද කියලා? ඔහුට කොරෝනා වෛරසය තිබෙනවා නම් ඒකෙන් ඔබව සිප වැළඳ ගැනීම, ඒකෙන් ඔබට අතරත දීම, ඒකෙන් ඔබට කට ඇරලා සුබ පැතීමම ඔබගේ විනාශය, ඔබගේ මරණය බවට පත් වෙනවා. දැන් බලන්න ඔබව ඉහළ ඉස්මුදුනේ තියපු අය. මම දැක්කා මේ ඊයේ සිරස නිවුස් එකක් යනවා, නලු නිලියෝ කතා කරලා කියනවා අපිට මේ කොරෝනා වසංගතය නිසා ඔබව විනෝද කරන්න, ෂූටිං කරන්න එන්න විදියක් නැහැ. ඒ නිසා මේ වෛරසය නිමා වෙනතුරු ඔබ ගෙන් අපි සමාවිල්ලනවා. මේ වෛරසය නිමා වුණාම නැවතත් ඔබට අලංකාර රසබර රඟපෑම් කොටස් වලින් ඔබ අපි මුණ ගැහෙන්නම් කියලා. ඔබට තේරෙනවද? තාවකාලික ලෝකයේ ඔබව රස කරපු අයටත් අද උත්තරයක් නැහැ. අද හැම කෙනෙක්ම දැන් ආදරෙන් වැළඳගත්ත කෙනා, ආදරෙන් සිප වැළඳගත්ත කෙනා අද සිප වැළඳ ගන්න බැරි තත්ත්වයක් පත් වෙලා තියෙනවා. වාර තේරෙනවද? ලෝකයා වෙතට ගිහිල්ලා ලෝකයා වැළඳගත්ත ඔබට අද ලෝකයා වැළඳ ගන්න බැරි පත්ලා තිබෙනවා. නමුත් අපිට වැළඳගත හැකි එකම තනන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි. ඒ නිසා ඔබ වටහා ගන්න මේ උදහසින් මේ ලෝකය නිදහස් කළ හැකි එකම කණ්ඩායම තමයි සභාව. මම නැවත ඔබට කියනවා, චන්ද්‍රයා අන්ධකාරයේ අධිපතියා පාගන් ඉන්න පුළුවන් පෑගිය හැකි එකම අධිකාරීත්වය තමයි තිබෙන්නේ සභාව ඇතුලේ, කිතුණු පවුල් ඇතුලේ. ඔබේ ගමේ පාලනය ඔබට ස්වාමින් වහන්සේ දීලායි තියෙන්නේ. ඔබේ නගරේ පාලනය ස්වාමින් වහන්සේ ඔබට දීලායි තියෙන්නේ. ඔබේ මේ රටේ පාලනය ස්වාමින් වහන්සේ ඔබට දීලායි තිබෙන්නේ. ඒ නිසා ඔබ යේසුස් වහන්සේගේ නාමෙන් පසුතැවිල්ලෙන් උන්වහන්සේ උදහස ලක්වෙන කාරණාවන් සභාවේ සිද්ධ වුණු දේ ගැන උන්වහන්සේව උදහස
ලක්වුණු කාරණාවන් මේ දේශේ සිද්ධවීම ගැන, උන්වහන්සේ උදහසට ලක්වුණු කාරණාවන් මේ පොළවේ සිද්ධවීම ගැන පශ්චත්තාප පසුතැවිලිව දෙවියන් වහන්සේ ඉදිරියේ අන්ධකාරයේ අධිපතියා පාගාදමලා ඔබ සූර්යා පැළඳගෙන යේසුස් වහන්සේ පැළඳගෙන මහත් තේජසින් යුක්තව යේසුස් වහන්සේ මේ රටට කැඳවන්න, යේසුස් වහන්සේ මේ ගමට කැඳවන්න, යේසුස් වහන්සේ මේ නගරයට කැඳවන්න, මුළු ලෝකෙම එකතු වෙලා පසුතැවිලි වුණොත් තේරුණාද මේ කොවිඩ් වසංගතය නිමා කළ හැකි එකම බලය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ විතරයි, උන්වහන්සේගේ අධිකාරීත්වය විතරයි. මේ වසංගතය පටන් ගත්ත විතරයි හොඳට මතක තියාගන්න, තව පාත්‍ර ගණනාවක් කඩන්න තිබෙනවා. මේ එක පාත්‍රයක් විතරයි, තේරුණාද? මේ ඉස්සරහට මේ කොවිඩ් වසංගතයෙන් ජය ගත්තත්, තේරුණාද, ඊළඟට එන්න යන විපත්ති වලින් හිතන්නවත් බෑ. සමහර අය බලන් ඉදි මැරිලා වැටෙනවා, සමහර අයගේ මස් ඔක්කොම දිය වෙලා යනවා, සමහර අය උණු වෙලා යනවා. ලෝකේ බලන් ඉදි රටවල් එහෙම් පිටින් රටවල් වහන්න වෙනවා, ගම්මාන වහන්න වෙනවා, නගර වහන්න වෙනවා. මේ වගේ නරක වසංගත නැවත වතාවක් මේ පොළොවට එන්න යනවා. භයංකර අර නික්මයාම පොතේ පීඩා 10 ඇවිල්ලා ඒ පළඟැටියන් ගෙම්බන් මැඩියන් ගල්වරුසා මේ එකින් එක එද්දි පාරාවට මුකුත් කරගන්න බැරුව පාරාව අසරණ වුණා වගේ ලෝකය ඉස්සරහට එන්න 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 අසරණ වෙන්න යනවා. ඒ අසරණ වීමෙන් බේරගන්නට පුළුවන් වෙතොත් පුළුවන් වෙන්නේ යේසුස් වහන්සේ අවංකව විශ්වාස කරන සෙනගට විතරයි, යේසුස් වහන්සේ අවංකව විශ්වාස කරන ජනතාවට විතරයි. ඒ නිසා මම ඔබට කියන්නට යනවා, දේව දරුවන් බය වෙන්න එපා. දේව දරුවන් කිසිම කෙනෙක් මේ වසංගතයෙන් විනාශ වෙන්නේ නැහැ. දේව දරුවන් කිසිම කෙනෙක් මේ වසංගතයෙන් පරාජය වෙන්නේ නැහැ. ඔබට මේ වෛරසය පැමිණෙන්නේ නැහැ, ඔබට මේ වසංගත පැමිණෙන්නේ නැහැ. මේක විතරක් නෙමේ, අනාගතයේ එන්න යන උවදුරු එකක්වත් ඔබේ ජීවිතේ සිද්ධ වෙන්නේ නැහැ. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ යේසුස් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නන්ටයි. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ යේසුස් වහන්සේව නාමිකව උන්වහන්සේගේ නාමය කෙරේ අදහ ගන්නන්ට විතරයි, නාමිකව අදහ ගන්නන්ට විතරයි. නමුත් සුද්ධාත්ම වහන්සේ පිළිගන්න, යේසුස් වහන්සේව පිළිගන්න, වතුර බෞතිස්මයේ පිළිගන්න, ආත්මන වහන්සේගේ දීමනා පිළිගන්න, එකිනෙකාට සමාව දීම පිළිගන්න, එකිනෙකාව දරා ගන්න, සුභාරංචිය ලෝකෙට ප්‍රකාශ කරන උන්වහන්සේ පමණයි ලෝකේ ගැලවුම්කාරයා කියලා ලෝකෙට හඳගා කියන කිසි කෙනෙකුට මේ විපත්ති සිද්ධ වෙන්න යන්නේ නැහැ. මොකද දන්නවද, යේසුස් වහන්සේ ඔවුන්ව ආරක්ෂා කරන්න යනවා, යේසුස් වහන්සේ ඔවුන් රැකවල් කරන්න යනවා. ඒ නිසා මම අවසාන වශයෙන් මේ නිරාහාර දවසේ ඔබගෙන් ඉල්ලා සිටිනවා, ඔබ අවස්ථාවක් කරගන්න, හඬා වැළපෙන්න, පසුතැවිලි වෙන්න, පශ්චාත්තාප වෙන්න, එකිනෙකාට සමාව දෙන්න, උන්වහන්සේගේ නාමය අපහාස කළ වෙනුවට. ඒ වගේ මම මේ රටේ සියලුම අධිපතින්ට බලධාරීන්ට නිර්භීතව දෙයක් කියනවා, ඕගොල්ලොගේ මුඛවලින් ඕගොල්ලෝ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට මොනතරම් අපහාස නින්දා කරලා තියෙනවද, ඕගොල්ලෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මොනතරම් නින්දා කරලා තියෙනවද. ඒ නිසා බලධාරීන් බලය ලද්දන් ප්‍රසිද්ධියේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සමාව ඉල්ලා සිටියොත් ඒ රටවල් උන්වහන්සේ බේරන්ට යනවා, ඒ දීප උන්වහන්සේ බේරන්ට යනවා, ඒ නගර උන්වහන්සේ බේරන්ට යනවා. කිතුණු සභාවට කරන පීඩා රටවල් නතර කරන්න ඕනේ. ලංකාවේ කිතුණු සභාවන් වලට කිතුණු දේව දාස දාසීන්ට මේ කරන අදත්තේත්තන් නතර කරන්න ඕනේ. මේ මිනිස්සුන්ට බය වෙලා, මේ සංවිධාන වලට බය වෙලා, ජන බලයට බය වෙලා, ප්‍රජා මූලිකයන් අධිපතින් බලය ලද්දන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට පීඩා කරද්දී ඇස්කම් වහගෙන ඉන්නේවා, ඒවා අද දෙවියන් වහන්සේ ඉදිරියේ ඉතා නරක විදියට උන්වහන්සේව දුකට පත්වෙන තත්ත්වයට පත්වෙලා අද උන්වහන්සේ උදහස ඒ නිසා මේ රටට මේ ලෝකෙට ඇවිල්ලා තිබෙනවා. ලෝකේ රටවල් වල බොහෝ රටවල් වල දේව දාසයන් පුච්චල මැරුවා, බොහෝ රටවල් වල දේව දාසයන්ට අතපය කැපුවා, බොහෝ රටවල් වල දෙවන් වහන්සේගේ සුභාරංචිය ගෙනියන්නන්ට විරුද්ධව නීති පනවලා හිරේ දැම්මා. මෙන්න මේ අපරාධ අද දෙවියන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා දෙවන් වහන්සේගේ උදහසට ලක් වෙලා තිබෙනවා. මේ චන්ද්‍රයාට, මේ අන්ධකාරයේ අධිපතියට, මේ රට බාරදීපයක දේශයන් බාරදීපයකට සමාව අරගෙන අධිපතින් බලය ලද්දන් පූජකුරු, ඒ වගේම අධිකාරීත්වයේ ඉන්න මිනිසයන් යේසුස් වහන්සේගේ සමාව ඉල්ලලා යේසුස් වහන්සේ ඉදිරියේ දන නැමුවොත් උන්වහන්සේ ඒ රටවල්, ඒ දේශවල්, ඒ පළාත් උන්වහන්සේ බේරගන්න යනවා. මේක මගේ ආත්මයට දෙවියන් වහන්සේ තදින්
කතා කරපු දෙයක්. උන්වහන්සේ මේ පණිවිඩය මට ඔබට කියන්න කියලා උන්වහන්සේ තදින් මාව නිින්නෙන් අවදි කරලා ප්‍රකාශ කරපු දෙයක්. ඒ නිසා මගේ සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය මේ උදෑසන වෙලාවේ මම ඔබින් ඉල්ලා සිටිනවා මුළු හදවතින් ගෙදර ඉන්න තනම දන ගහලා මේ නිවසේ දන ගහලා ඉන්න කාමරේ දන ගහලා පසුතැවිලි වෙන උන්වහන්සේ රිදෙව්වට උන්වහන්සේගේ සුභාරංචිය ප්‍රතික්ෂේප කළාට. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ඔබ විමසල බලන්න උන්වහන්සේ සභාවෙන් බලාපොරොත්තු වෙන ඒ උන්වහන්සේට පමණක් නමස්කාර කිරීමේ සේවය ඔබේ අතින් සිද්ධ වෙනවාද? ඔබ සමහර වෙලාවට ඔබ කියයි මම කිසිම රූප වන්දනාවක් කරන්නේ නැහැ. හැබැයි සභාවක් විදියට ඔබේ අතින් උන්වහන්සේගේ පැමිණීම උන්වහන්සේගේ ස්වාමිත්වය කතා කරන්නේ නැත්තම් ඒකත් මතක තියාගන්න. මේ කාලේ දෙවියන් වහන්සේ ඔබව ප්‍රතික්ෂේප කරන්න යනවා. මේ කාලේ උන්වහන්සේට සේවය කළා කියලා උන්වහන්සේට මොනවාද අපි සේවය කරමින් සිටියා කියලා ඔබව රවට්ටා ගත්ත අය මේ කාලෙදි අසුවෙන්ට යනවා. ඒ නිසා සැබෑ කිතුණුවන් ලෙස මම ඔබට කියන්න කැමති යේසුස් වහන්සේගේ පැමිණීම ලංව තිබෙනවා. සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය යේසුස් වහන්සේගේ පැමිණීමේදී උන්වහන්සේගේ දකුණු පැත්තේ ක්‍රිස්තුස් වහන්සේ වාඩි වෙන්න ඔබවයි මාවයි අරගෙන යන්න යනවා. ඒ වගේම තමයි උන්වහන්සේ කියනවා ඇය දවස් 1260 දවසක් පෝෂණය කරන්නට ඇයට ස්ථානයක් තිබුණා කියලා. ඒ කියන්නේ උන්වහන්සේ දහස් අවුරුදු පාලන සමයට එන්න කලින් උන්වහන්සේගේ සභාව ඔසවා ගන්නට යනවා. අන්න ඒ ඔසවා ගැනීමේ කාලයට ඔබ අසු වෙන්න, ඔබ ඒ කාලයට සූදානම් වෙන්න, ඔබ ඒ කාලයට යන්න ලෑස්ති වෙන්න ස්වාමීන් වහන්සේ තුළ ඔබගේ ජීවිතේ මේ ලෝකයක් සමග තියෙන සම්බන්ධතාවයන් අතහැරලා සැබෑ පශ්චාත්තාපයකට ඇවිල්ලා මේ දිනවල මේ ගෙවල් වල ඉඳගෙන ස්වාමීන් වහන්සේගේ මුහුණ සොයා අභිමුඛය අල්ල ගන්න කියලා මම ඔබට මේ නිරාහාර කාලේ ආරාධනා කරනවා. හොඳයි ස්වාමීන් වහන්සේ ඔබට අත තබා ඔබට ආශිර්වාද කරන සේක්වා. මම ඔබට ආශිර්වාද කරලා යාශ්‍රා කරන්න යනවා. මුළු ආසත් මුළු පොළවත් මුළු විශ්වත්ම පාලනික දෙවි පියාණනේ මේ නිරාහාර කාලේ මේ දවසේ ඔබ හන්සේගේ අභිමුඛේ මේ වචනය අසන්න ලැබුණු නිසා ස්තුතිවන්ත වෙනවා. ඔබ හන්සේ අපිට කතා කළව එළිදරව් පොතේ ඒ මහත් වූ ස්වාමින් වහන්ස පිපිදීමේ පණිවිඩය නිසා ස්තුති සභාව සහ ඒ සාතන්ගේ ක්‍රියාව එහෙම නැත්නම් සභාව බලය සහ සාතන්ගේ බලය ගැන ස්වාමින් වහන්ස මේ පණිවිඩය අසන්න ලැබුණා. අන්තිම කාලයේ මේ පණිවිඩය ස්වාමින් වහන්ස අපිට වටහාගෙන සභාවක් ඉදිරියට යන වහන්ස උපකාර කළ මැනව මේ වචනය තේරුම් ගැනීමේ ඥානය බලය සවිය ඔබගේ දරුවන්ට නිදහස් කළ මැනව මේ ගැඹුරු ආත්මික සත්‍යතාවය වටහා ඉදිරියට ගමන් කරන්න ඔබේ දරුවන්ට සවිය බලය නිදහස් කළ මැනව. දැන් ස්වාමින් වහන්සේ මේ නිරාහාර කාලේ නිවස් වලට ඉඳගෙන මේ වචනේ මෙනෙහි කරන දරුවන් ඔබ වහන්සේගේ ලේ වලින් වසලා මුද්‍රා කරන අන්තිම කාලේ සභාව තුල ස්වාමින් වහන්සේ මේ ජනතාව ඔබ වහන්සේ සන්නහ සන්නද්ධ කළ මැනව. සාතන්ට එරෙහිව සතුරාට එරෙහිව නැගී සිටි නුඹගේ ආත්ම ප්‍රාණ ඔබ වහන්සේ ශරීර සවිමත් කළ මැනව. ඔබගේ බලවත් හස්තය දිව්කල බාහුව ඔබ වහන්සේ සභාව මත තබමින් එකිනෙකා බලවත් කර රැගෙන යන්න කියලා පියාගේ පුත්‍රාගේ සුදුතුන්ගේ නාමෙන් මම ආශිර්වාද කරන අතර යවන් නිස්සි ඔබගේ ජය මේ සම්සෙසල්ල සමග වේවා. යව ශාලෝම් ඔබගේ සමාදානය වේවා. යව සම්ම ඔවුන් සමග සිටින සේක්වා. යව සිගේලුම් ඔබගේ ශුද්ධ ධර්මසක මේ මාවතුන්ට ගමන් කරන්න ලැබෙන සේක්වා. යව රාෆා ඔබගේ සුවේ ලැබේවා. යව නිස්සි ඔබගේ ජය ලැබේවා. යව රූබා ඔබ හන්සේ ඔවුන්ගේ එඳේරාවි ඔවුන්ට ගමන් කරන සේක්වා. යව ස්වාමින් වහන්ස එල් ෂඩායි ඔබ වහන්සේගේ බලවත් බල මහිමේ මේ සෙනගට උපකාර කරන සේක්වා. යමෙක් ස්වාමින් වහන්සේ සභාවේ යම් රෝගාතුර තත්ත්වෙන් සිටිනම් කොරෝනා ආසාදිත මට්ටමේ සැකයකින් හරි සිටිනම් ඔබගේ කල්වාරි ලේවල බලෙන් ඔබ වහන්සේ ඔවුන්ව සුවපත් කරන අතර මම ඔබ වහන්සේට යාශ්‍රා කරනවා මේ වෙලාවේ ඔබ වහන්සේගේ දිව්‍ය කරුණාව තබලා මේ දේශය ඔබ වහන්සේ ආරක්ෂා කරන්න, මේ ලෝකය ආරක්ෂා කරන්න, මේ මහා ශාපලත් වසංගතයෙන් ඔබගේ උදහසින් ඔබ වහන්සේ මේ ලෝකය නිදහස් කරලා ඔබ සෙනගට නැවතවත සමාව දීලා පශ්චාත්තාපයෙන් යුක්තව ඔබ වහන්සේට හැරෙන්න කරුණාව දෙන්න ඔබගේ දෑතට බාරයි. යේසුස් වහන්සේගේ උතුම් බලවන්ත නාමයෙන් ආමෙන්. දෙවිඳුන් ඔබට ආශිර්වාද කරනවා.
සමීදේ